ආමෙන් හරලුයා දෙවියන් වහන්සේ සියල්ල කරන්න පුළුවන් මේ උදෑසන ඔබ හැම දෙනාම යේසුස් වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා අද දවසේත් අපි ස්වාමින් වහන්සේ වචනේ විතර හැරෙමු යෙරමියාගේ පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ ඉඳලා 8 වෙනි පදය දක්වා යෙරමියාගේ පොතේ 17 වෙනි පරිච්ඡේදයේ 5 ඉඳලා 8 වෙනි පදය දක්වා ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කරන්නා වූ මාංශය තමාගේ හස්තය කොට තබා ගන්නා වූ සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි පහව යන්නා වූ මනුෂ්‍යයා ශාපලද්දෙක්ය. ඔහු මරු කතරේ රෝදම් ගහකට සමාන වී යහපත පැමිණෙන විට එය නොදැක ලුණු භූමියක්ව තිබෙන්නා වූ වැසියන් නැත්තා වූ කාන්තාවේ වියලි තැන්වල වාසය කරනවා ඇත. ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කොට ස්වාමින් වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. මක් නිසාද ඔහු ජලය ළඟ සිටුවා තිබෙන්නා වූ ගඟ ළඟ මුල් අදින්නා වූ ග්‍රීෂ්මයේ පැමිණෙන විට එය නොදැනෙන්නා වූ කොළ නොයෙරෙන්නා වූ නියත් අවුරුද්දේදී නොමැලවෙන්නා වූ ඵල දැරීමෙන් තොර නොවන්නා වූ භාවර සමාන වන්නේය. ආමෙන්. ස්වාමීන් වහන්සේ සුදු වේවා මේ උදෑසන මේ දේව පණිවිඩය තුළ අපි දකිනවා මනුෂ්‍යයන් දෙදෙනෙකු පිළිබඳ දෙවියන් වහන්සේ කතා කරනවා. මනුෂ්‍යයන් දෙදෙනෙක් මේ මනුෂ්‍යයන් දෙදෙනාගේම මේ ලෝකේ මේ ජීවිතය තුළ ඔවු දෙදෙනා ලබන්නා වූ ඵල විපාකය පිළිබඳ මේ ස්ථානයේ සඳහන් වෙලා තිබෙනවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයා සහ තමාගේම ජීවිතය කෙරෙහි විශ්වාසය තබාගෙන සිටින මනුෂ්‍යයා පිළිබඳ මේ ස්ථානයේ කතා කරනවා. අපි සභාවක් වශයෙන් දේව දරුවෝ හැටියට විශ්වාස කරන අපි හැම දෙනාම අයිති වෙන්නේ අයිති වූ යුත්තේ දෙවියන් වහන්සේට අයිති දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරගෙන සිටින කොටසට තමයි අපි අයිති වෙන්න ඕනේ. නමුත් දෙවියන් වහන්සේ අදහගෙන යන අතරදිම දෙවියන් වහන්සේ කෙරෙහි වෙනුවට තමාගේම හස්තය කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයාට මොනවද වෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. සමහරවිට ජීවිතේ අපිට විවිධ මනුෂ්‍යයන් මුණ ගැහෙනවා. ඒ වගේම සමහර කිතුණු මනුෂ්‍යයන්ගේ ජීවිතෙත් අපිට මුණ ගැහෙන අපි සේවය කරද්දී මේ කණ්ඩායම් දෙකම මුණ ගැහෙනවා. නමුත් අපි දේව වචනේ දැනගන්න ඕනේ දෙවියන් වහන්සේ කාටද ආශිර්වාද කරන්නේ කාටද ශාපය පැමිණෙන්නේ. දැන් මේ පළවෙනි කොටසෙම තිබෙනවා පස්වෙනි පදේ ස්වාමින් වහන්සේ මෙසේ කියනසේක ඒ මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කරන පළවෙනිම දේ තමයි මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කිරීම. මනුෂ්‍යයා ඔබ කල්පනා කරලා බලන්න ඔබ විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේ කියලා ඔබ කියනවා. නමුත් ඔබගේ මුළු විශ්වාසය තබලා තිබෙන්නේ මනුෂ්‍යයා. සමහර ඔබ රැකියාව කරනවා නම් රැකියාව කරන ආයතන වෙන්න පුළුවන්. උදව් උපකාර කරන ආයතන වෙන්න පුළුවන්. ඔබේ නෑදෑ මිත්‍රයෝ පවුලය විවිධ මිනිස්සු කියන හුස්ම ගන්න අය කෙරෙහි ඔබ විශ්වාස කරන බුදුන මට උදව් වෙන්නේ මේ අයගෙන් තමයි. මට උපකාර කරන්නේ මේ අය. පසුගිය කාලේ මට දුකේදී ලඟුනේ මේ අය. මේ මිනිස්සයා කෙරෙහි ඔබ තවදුරටත් විශ්වාසය කරනවා නම් ඊළඟට දෙවෙනි කරුණ තමයි මාංශය තමාගේ හස්තයකට තබා ගන්නවා. මම කියන්නේ කියලා. මම තමයි මේ දේ කළේ. මගේ බලයෙන් තමයි මේ දේ කළේ. මම මහල්සිලා තමයි මේ දේ හම්බ කරගත්තේ. මගේ ප්‍රඥාවෙන් තමයි මම මේ දියුණු වුණේ. මම කෙලින් ඉන්නවා මගේ පවුල මගේ දරුවෝ මම හැමදේම කරන්න පුළුවන් මම කියන එක්කෙනා. තමන්ගේම මානසය කෙරෙහි තමාගේ ශරීරය කෙරෙහි විශ්වාසය තබා ගන්න මනුෂ්‍යයා. එවැගේම සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි පහළ යන්නා මනුෂ්‍යයා ශාපලද්ද තුන්වෙනි කාරණාව සිතින් පහළ යනවා. නාද උදේ දේවනි ඉඳලා සිතගෙන තමයි දෙවියන් වහන්සේ මේ নমස්කාර කාලේදී කතා කරේ. සිතගෙන කතා කරා. මම ඒ නිසා තමයි සමිදු මගේ සිත සමිදු මගේ සිත කියන ගීතිකාව ගායනා කරා. බින්දපා සිත ඔබ මේ ලෝකෙට කියලා ගීතික අපි ගායනා කරා. අවසානෙදී අවසාන මොහොතේදී নমস্কার කාලෙදී ඒ සිත ගැන දෙවියන් වහන්සේ කතා කරා.
එනිස අපි ආශිර්වාද ලබාගන්න ඕනනම් ඒ ආශිර්වාද ලැබෙන්නේ ඇත්තෙන්ම පල්ලියකින් නෙමේ මනුෂ්‍යයාගෙන් නෙමේ ස්වර්ගයේ දෙවියන් වාසිකේ. යම් කෙනෙකුගේ ජීවිතේ ආශිර්වාද නැහැ කියන්නේ යා ශාපයකට අසු වෙනවා. ශාපය කියන්නේ කවුරුත් කරණයක් නෙමේ. තමාලින්ම තමාගේ ජීවිතයට ශාපයක් කරගන්න මේ කාරණා තුන නිසා පළවෙනි කාරණා තමයි මනුෂ්‍යයා කෙරෙහි විශ්වාස කිරීම. දෙවෙනි කාරණාව මානසික තමාගේ හස්තියකට තබා ගන්නාය. තුන්වෙනි කාරණාව සිතින් ස්වාමීන් වහන්සේ කෙරෙහි පහළ යන අය ශාප ලද්දෙක්. සමහර ඔබට ඕනුනාම පල්ලි වෙනවා, ඕනුනාම යාඥා කරනවා, ඕනුනාම බයිබලයේ කියනවා, කරදරයක් වුණාම දෙවියන් වහන්සේ හොයනවා. නමුත් ජීවිතේ වැඩි කාලයක් පැය 24න් පැය 20කට වඩා නැත්නම් පැය 23ක් වෙන්න පුළුවන්. ඔබ ලෝකේ පිළිවෙලට ඔබට ඕන වෙන අන්දමට ජීවත් වෙනවා. ඒ ජීවිතේ අතරම ඔබ හිතනවා මම දෙවියන් වහන්සේ බොහෝ දේ දීලා තිබෙනවා, මම දෙවියන් වහන්සේ ආශිර්වාද කර දීලා තිබෙනවා. නමුත් ටික දවසක් යනකොට මොනවද වෙන්නේ? එහායි වෙන පාඩේ විස්තර කරනවා 17:6 ඔහු මරු කතරේ රෝතන් ගහකට සමාන වෙනවා. මරු කතරේ රෝතන් ගහ කියන්නේ කාන්තාරේ. මිනිස්සෙක්ගේ කාන්තාරේ ගියොත් ඒ මිනිස්සයා ඒ කාන්තාරේ මගදී මිය යනවා. ඔහු මිය යන කලින්ම කිදුලින් ගියෝ ඒ ආකාශ පියාසර කරනවා. කොයි වෙලාවද මේ මිනිස්සයා අඩවැටෙන්නේ? ඒ අඩවැටෙන වෙලාවේ ඔහු මැරෙන්න කලින් උඩ කොටලා ඔගේ මස් අනුභව කරලා ඒ කිදුලින් ගියෝ මේ කාන්තාරේදී මේ මිනිස්සයාව මරණයට පත් කරනවා. එයගෙම කාන්තාරේ තවත් තිබෙන ගස් වර්ගයක් රෝතන් කියලා ගහක්. ඒ ගහ වැඩි උස නැහැ. ඒක බොහොම අඩි, එකමාරක් දෙකක් විතර උසයි. ඒ ගහේ එක කොළයක්වත් නැහැ. දල්ලක් නැහැ, මලක් නැහැ, ගෙඩියක් නැහැ. තනිකර කටු. ඉතාලි විශ්ව මිනිස්සෙක් වැදුනොත් ඒ මිනිස්සට ඒ කටු නිසා මරණය වෙනවා. අන්න දෙවියන් වාසය අතහැරලෙන මිනිස්යාට වෙන විපත්තිය. මේ අදහස් කරන්නේ ක්‍රිස්තියානි ආගම ගැන නෙමෙයි. ක්‍රිස්තියානි ආගම අදහගෙන ඉන්න පුළුවන්. කොහේ හරි පල්ලියක සමාජිකත්වය ලබා ගන්න පුළුවන්. ඒ පල්ලි ගියාට, මේ පල්ලි ආවත්, ඒ පල්ලි ගියත්, කොයි පල්ලි ගියත් දෙවියන් වහන්සේව අතහැරලා දාලා දෙන හදවතින් සිතේ දෙවියන් වහන්සේ නැත්තම් ලෝකයේ දේවාලවල සිට පිළිලන යක්ෂයාගේ දේවාලවල සිට පිළිලති වෙනවා. තමාගේම මමත්වය තුල ජීවත් වෙන මිනිසයා ශාපලත් මිනිස්සු කියලා ඔහු අර මරු කතරේ රෝතන් ගහ වගේ ජීවත් වෙනවා. එයා බොහොම බහානකයි. එයා ළඟින් ගිය තනිත් පැඩ විපත්තිය. එයාගේ ජීවිතයේ සඵලත්වය නැහැ. එයාගේ ජීවිතයේ ප්‍රීතිය නැහැ. එයාට සතුටක් නැහැ. එයාගේ ජීවිතේ දැක්කම අනිත් පැයට යහපතක් නැහැ. ඒ මොකද හේතුව? දෙවියන් වාසයේ නහක් වුණා මේ මිනිසයා. සිතින් නහක් වෙන නම් කලින් දෙවියන් වහන්සේ තුල ජීවත් වෙලා හිටපු කෙනාට විතරයි පුළුවන් වෙන්නේ. මේ කතා කරන්නේ යෙරෙමියා ඊශ්‍රායෙල් ජනතාව ගැන කතා කරන්නේ. ඒ ඊශ්‍රායෙල් ජනතාව දෙවියන් වහන්සේගේ නහක් වුණා. ඒ දෙවියන් වහන්සේගේ නහක් වුණත් ඔවුන් ආබ්‍රහාම්ගේ, යාකොබ්ගේ, ඊසාක්ගේ ඒ දෙවියන් වහන්සේ අපි අදහනවා කියමින් ඔවුන් තමුන්ගේ ජීවිත නපුරෙන් පුරවගත්තා. ඔවුන්ගේ දේශය මලකඳන්වලින් පිරෙව්වා. ඔවුන්ගේ දේශය අශික්්‍යතකම් වලින් පුරවගත්තා. නපුර මේ දේශය තුළ රජ කරන්න පටන් ගත්තා. නමුත් ඔවුන් දෙවියන් වහන්සේව තමයි අදහගෙන ජීවත් වුණේ. ඔබ දන්න හැම මිනිස්සෙක්ම අපේ රටේ වෙන්න පුළුවන්, ලෝකෙ වෙන්න පුළුවන්. හැම මිනිස්සෙක්ම මා කර ආගමක් අදහනවා. තම තමන්ගේ දෙවියුරු අදහනවා. ඒ දෙවියුරු පිටි එල්ලලා රාක්කයක් උඩ තියලා පාන පත්තු කරලා හඳුන් කූරු ගහලා මල් පූජා කරලා ඉදපන්දන් තියලා ඒ දෙවියන්ගේ රූපෙ දෙන මකුණු වැල් ටික කඩලා දූවිල්ල පිඳලා නැත්නම් වතුරෙන් නාවලා කිරිවලින් නාවලා ඒ දෙවියන්ව විශ්වාස කරලා ඒ දෙවියන්ට පොල් ගහලා ඒ දෙවියන්ගේ නූල් අතේ බෙල්ල සුර දාගෙන ගැට ගහගෙන මිනිස්සයා ඒ දෙවියන්ව විශ්වාස කරනවා වගේ දා ඒ පුරාණ ඉස්සල් ජනතාව ඔය දේවමාලිගාවට ගියා. ඔය පුදු පූජා ප්‍රාප්ත නමු සිටින් දෙවියන් වහන්සේගේ නහක් කළා හිටියා. අපිට පේනවා හා 16 පරිච්ඡේදයේ 18 වෙනි පදයේ තිබෙන ඔවුන් තමුන්ගේ අශික්කීත දේවල් දේවල මලකඳන් වලින් මාගේ දේශයේ දූෂ්‍ය කොට
තමන්ගේ පිළිකුම්වලින් මාගේ උරුමය පුරවා තිබෙන නිසා. මම පරමකට ඔවුන්ගේ අයුතුකමටත් පාපයටත් දෙගුණයක් ප්‍රතිඵල දෙන්නෙමි. පෙරද අපි දකින අපේ රට ගැන කල්පනා කරත් අපේ රට විශාල ශාපයකට අසුවෙලා ඉන්න රටක්. අපි මේ රටේ ජීවත් වෙනවා. නමුත් මේ රට ශාපයක්. ඊයේ රාත්‍රී මන්දක රූපහානි රාත්‍රි 10 ප්‍රවෘත්තිවලට මේ දෙවියෝගේ අවිශ්වාසයෙන්ල ඒ යටි අතර පැත්තේ මේක පැය කීපක වර්ෂාවෙන් සම්පූර්ණ යට වෙලා. ඒ කාලේ අපි සේවය කරන කාලේ ගංගතුර ආව මේ තුනටි රටට උඩින් වතුර ආවා. පසුව පාරවල් ඉස්සුවා ඒ වගේ අඩි 3ක් 4ක් පාරවල් ඉස්සලා අලුතෙන් කාපන් දාලා මිනිස්සු පාරවල් හදුවා. මිනිස්සු විතරක් හරි. නමුත් ඊයේ මම දැක්ක රූපවලින් පෙර ඒ පාරවලුත් යට වෙලා. ඒ දෙවියෝට තායි දුවගෙන මම සේවය කරපු ප්‍රති. ඇයියේ තවත් ප්‍රවෘත්ති කියනවා කඳුකරේ පලාත්වල මහාන කලස වර්ෂා වෙන භූමිකම්පන පනායම් මනුෂ්‍ය මැරිලා කඳුවල ජපෝලා. මේ රට ජලයෙන් මේ ලෝක ජලය තුළින් ඒ අවසාන විනිශ්චය ගින්දරට කලින් ජලය කරන කොටගෙන සුලිසුමද කරන කොටගෙන පොලෝකම්පන පනායම් නිසා දේශය සාපකට අසුලට හේතු තමයි දේශය හැමතැනම මලකඳ හැමතැනකම මරණය රජ කරනවා. එනිසා පාපේ වැඩි වෙනකොට දුෂ්ටකම වැඩි වෙනකොට එන්නේ මිනිස්යාගේ නපුරු ක්‍රියාවල් වැඩි වෙනකොට දෙවියන් වහන්සේ වෙනුවට මිනිස්යා තමගේ ශස්තියකට තබා ගන්නකොට ඒ රූපවාහිනී වැඩසටහන සමහරව තිබෙනවා. ඔය තමුන්ගේ ආගම ගැන දර්ශනය ගැන පුරාවිද්‍යාව ගැන පුරසාරම් දෙඩමින් එනංකාර දෙවියන් වහන්සේ විරුද්ධ මේ ලංකාවේ හැම නාලිකාවක් තුළින් ක්‍රියා කරනකොට දේශයට කවදාකවත් සාමය ප්‍රබලෙන්නේ. මම එක එක මනුෂ්‍යයා එක එක මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ඈත් වෙනකොට ඒ මනුෂ්‍යයාගේ ජීවිතේ කාන්තාරයක් වෙනවා. මෙතන මනුෂ්‍ය දෙන්නෙක් ගැන විස්තර කරනවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයා. මේ උදාසන කාලයේ මේ සභාවට ඔබට ඉතා වැදගත් පණිවිඩයක් මේක. ඔබේ ජීවිතේ ඒ මරු කතරේ රෝපණ ගහක් වාගේ වෙන්න පුළුවන්කම තිබෙනවා. ඉඩකඩ තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේ කියලා තිබෙන විදියට මේ නපුරු මාර්ග තුනේ ගමන් කරොත් දැනටමත් ඔබ සමහර දෙලෙක් තමාගේම මානසිකව විශ්වාස කරලා ඉන්නවනම් එක එක මිනිස්සුන් කෙරේ විශ්වාස කරලා ඉන්නවනම් දෙවියන් වහන්සේගෙන් සිතින් අහක් වෙලා සිතින් අහක් වෙලා වටින්නේ ඔබ ශරීරය මෙතන තියෙනවා. ඔබ බොහෝ මහන්සිලා මෙතනට ආවා. නමුත් ඇවිල්ලා ඔබගේ සිතුවිලි ඔබට එක්තැන් කරගන්න බෑ. ඔබගේ ගෙදර ජීවිතේ ඔබට දෙවියන් වහන්සේට ඔබගේ මුළු සිත දෙන්න බෑ. ඒ නිසා ඒ රෝතම් ගහ වාගේ ජීවත් වෙනවා. අනිත් පැත්තේ මරණය කොයි වෙලාවේද කියලා ඒ කාන්තාරයේ වාගේ ජීවිතයක්. බැලු බැලුවට වදන්න කාන්තාරයේ ගස් කොළන් මල් නෑ. විය ඇලි ගංගාවල් නෑ. කාන්තාරේ සෞන්ද දේශගුණයක් නෑ. කාන්තාරේ ලක්ෂණ පක්ෂීන් වනදුර්ගේ නෑ. කාන්තාරේ ගෙවල්දරවල් නෑ. මනුෂ්‍ය වාසය නෑ. සමාද ඔබගේ ජීවිතේ මේ වාගේ කාන්තාර අද්දකී කාත් කවුරුත් නැති කිසි කෙනෙක් නැති මට මම විතරයි මම තනි වෙලා මට පිළිකරන්නේ කවුද කියලා කෙනෙක් නැතුව ලතවලා විපත්තිට අසු වෙලා යම් කෙනෙක් මින් බයසන වෙස්ථාන සිටිනවනම් ඔබේ තනි වෙලා තිබෙන්නේ කාන්තාර රස වෙලා තිබෙන්නේ ඒ මරු කතරේ ඔබ ගමන් කරන්නේ මේ කාරණා තුන නිසා. ඒ නිසා මේ කාරණා තුන කර්ණ කොටගෙන බහාණක විපත් වෙනවා. ඊළඟට කියන යහපත පැමිණෙන විටේ නොදක යහපත පැමිණෙනවා. යහපත අනුවාද යහපත අනිශාසන ලැබෙනවා. යහපත ආශිර්වාද දෙවියන් වහන්සේ ලාස්ති කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ සූදානම් කර තිබෙන දේ ලබා ගන්නකොට අතට ඒක නැති වෙලා යනවා. සමහර මිනිස්සු මේ අමාරුයි හම්බ කරලා මොනවා හරි ක්‍රමයක් කරලා කීයක් හරි ඉතුරු කරගෙන ඒක අතට එන වෙලාවේදී ඒක නැති වෙලා යනවා. ඒක මොනවා හරි දෙයකට යොදවන්න සිද්ධ වෙනවා. බලාපොරොත්තු නැති දෙයකට යොමු වෙනවා.
ජීවිත ඔලු උස්සන්න බෑ සමහරයි කියන අපිට ඔලු උස්සන්න බෑ මේ රට අමාරුයි මේ ආණ්ඩුව හද නෑ බඩු මිල ගණන් ලෙඩ රෝග විවිධ දේවල් කියලා හිත හදාගන්නෝ නමුත් ඒකට හේතුව දෙවියන් වහන්සේගේ ඒ මනුෂ්‍යයා ශාපයකට අසුවලා ඉන්නෝ දෙවියන් වහන්සේ ශාප කරලා නෙමෙයි එයා විසින් ශාපයකට අසුවලා අපි මේ කතුර තියන මීයට මේ කතුර තියන්නේ මීයව මරා ගන්නම නෙමෙයි අපේ ගෙදරට මීය ඇවිල්ලා කරදර කරන නිසා අපි මේ කතුර තියනවා මීය නෑවිත් හිතනවා හරි මීය ආවත් විතරයි කතුරට ආවෙන්නේ එන්නත් හිතනවා හරි නමුත් වෙනවා පොල් කෑල්ලට කරවල කෑල්ලට උඹල කඩ කෑල්ලට ඒ සෝනට එනවා ඇවිල්ලා බෙල්ල ළඟින්ම අහු වෙනවා ශාපය කියන එක බයිබලයේ උප්පත්ති පොතේම තියෙනවා ආදම් දේව ශාපයකට අසු වුණා කාන්තාරයට කටු බෙකට උපදින දේශයකට දෙවියන් වහන්සේ එලවලා දැම්මා නමුත් එලවන්න කලින් ඒදන් උයන ඉත අලංකාර උයනක කිසිම දාඩිය මාංශින් තොරව පොළව කොටන් නැතුව ඒ රස්තරල බලනකොට ලස්සන පළතුරු වලින් දහන්නිය වලින් පිරීති ගුණාලු ලක්ෂණ ගංගාවල් හතරක් ගලන ඉතාල පියකරු සිංහපවා කොටියපවා ආදම්ගේ කසුන් දෙළඟ වාඩිලා ඉන්න නයා ළඟින් යනවා උගේ පෙළේ අතගෑවත් උදස්ත කරන්න ඉතා ලක්ෂණ තැනක හිටියා මේක තමයි දෙවියන් වහන්සේ නැව්වේ දෙවියන් වහන්සේ ඒක බලලා මනුෂ්‍යයන්ට බලලා හැමදේම බලලා දෙවියන් වහන්සේ කෝ ඉතා යහපත් බව දෙවියන් වහන්සේ දුපුවා එහෙනම් දැන් මේ පොළ නපුරින් පිරලා තියෙන දෙවියන් වහන්සේ ලාට දෙන්නේ මේ ලෙඩ රෝග තියෙන්නේ රෝහල් තියෙන්නේ යුද්ධය තිබෙන්නේ විදිවරින් තිබෙන්නේ අන්ධෝ කොරු බීරෝ ඉපදෙන්නේ ඒක දෙවියන් වාසික වරද නිමි සමහර මිනිස්සු ආනවා දෙවියන් වාසික ඉන්නවා නම් මොකද මේ ලෙඩ්ඩු මොකද මේ රෝහල් මොකද මේ යුද්ධය දෙවියන් වාසික යුද්ධ හමුදාවක් නෙවෙයි නේ දෙවියන් වාසික යුද්ධ ආයුධ නෙවෙයි නේ දෙවියන් වාසික අන්ධයන්ගේ කොරු බීරන්ගේ ගොල්ලන්ගේ නෙවෙයි නේ දෙවියන් වාසික බඩගිනි කාර්යයන්ගේ නෙවෙයි නේ දෙවියන් වාසික යුපතුන්ගේ නෙවෙයි නේ දෙවියන් වාසේ සියලු යහපත් දේ නැවුවා. උන්වහන්සේ නැවුම් කාරයා. නමුත් ශාපයකට අසු වුණා මුළු පොළ. ඒ මුළු දෙනෝපිය ශාපයට අසු වුණා. ඒ ශාපෙන් බුදහස්සින මාර්ගය තමයි දෙවියන් වහන්සේ වෙතට පැමිණීම. දෙවියන් වහන්සේ ආබ්‍රහම් තෝරගෙන ඒ ආබ්‍රහම්ට ආශිර්වාද කරලා ඒ ආබ්‍රහම්ගේ වංශයට ආශිර්වාද කරලා ආබ්‍රහම්ගේ වංශය කෙරෙහි විශ්වාස කරන මනුෂ්‍යයන්ට ආශිර්වාද කරලා තිබුණා. නමුත් මේ යෙරෙමියාගේ කාලෙ වෙද්දී ඒ ශ්‍රේණිග ආබ්‍රහමගේ වංශය දෙවියන් වහන්සේ අපහැරලා ඒ බාල් සහ අශේරා කඩු විවිධ රූප නමස්කාර කරගෙන ඒ නම් කාර අපහැරලා මුළු දේශයේ මලකඳවලින් පුරවලා රූපවලින් පුරවලා ඒ දුෂ්ටකංගලින් පුරවලා ඒ නපුරු මාර්ගවල මනුෂ්‍යයා හැරිලා ගිය නිසා දෙවියන් වහන්සේගේ අර මුල් ශාපය ඔවුන්ගේ ජීවිතයටත් නැවත ආවා ආබ්‍රහට දුන්න ආශිර්වාදය ඒ සෙනග නැති කරගත්තා දෙවියන් වහන්සේ කිව්වා මුනුමට ආශිර්වාදය කොහොම එවිට මුනුමට ආශිර්වාද කරන්න කියලා ආබ්‍රහන්ට පළමකට ආශිර්වාදයක් මෙයා ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේ නඩ පෙරටික තබලා ඔවුන් තුලින් මුළු ලෝකෙට සුදාරණ තිගෙන යාම දේව සලස්ම තිබුණා නමු ජෙරෙමියාගේ කාලේ යෙෂායාගේ කාලේ එලියාගේ කාලේදීම එහෙ නැත්තා යෝසුවලා ජීවත් වෙන කාලෙදිම මේ ජනතාව දෙවියන් වහන්සේගෙන් ටිකෙන් ටික ඈත් වෙන පටන් ගත්තා. ටිකට රූප නමස්කාර පටන් ගත්තා. අන්‍ය භක්තික ස්ත්‍රීන්ව විවාහ කරගත්තා. ඒ සාලමගේ රජතුමා ඒ බහරියාව 3000ක් පාවගෙන ඒ හැම කෙනාටම දේවාල හදලා දුන්නා. ඔය පල්ලියකුත් හදුවා දේවාල හදුවා. දෙවියන් වහන්සේගේ උදහස්ය මේ මිනිස්යන් කෙරෙහි පමුණුණා. දෙවියන් වහන්සේ එක්කෙනාට එක්කෙනාට හෝ වෙනවා නෙමෙයි. දෙවියන් වහන්සේගේ නියමයන් තිබෙනවා. දෙවියන් වහන්සේ නියම කළ තියෙන ඉර පායල සරසන බසින්න ඕනේ. දෙවියන් වහන්සේ නියම කළ තියෙන හරියට දවස් 28කට පාරක් හඳ පාන්න ඕනේ. මේ තාරකාවල් මේ කාලේ ඇතුළත රවුම ගිහිල් එන්න ඕන. මේවා දේව නියමය. ඒකට විනිශ්චය. පව් කරන මනුෂ්‍යයාට දෙවියන් වහන්සේගේ නාවක් කරන මනුෂ්‍යයා කවුද?
එයා පල්ලි යන කෙනෙක්ද පන්සල් යන කෙනෙක්ද කෝවිල් යන කෙනෙක්ද කියලා දෙවියන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ඒ දේව විනිශ්චය ඒ මිනිස්යාගේ ජීවිතේ ළඟා වෙනවා. කවුද දෙවියන් වහන්සේට ළඟා වෙන්නේ? කවුද දෙවියන් වහන්සේ සොයන්නේ? කවුද දෙවියන් වහන්සේ යාඥා කරන්නේ? කවුද තමගේ පාපයෙන් පසුතැවිලි වෙලා යටහත් වෙන්නේ? ඒ මිනිස්යාට දෙවියන් වහන්සේගේ කරුණාව දෙවියන් වහන්සේ ලබා දෙනවා. දෙවියන් වහන්සේගෙන් අහක් වෙන මිනිස්යාට යහපත පැමිණෙන විදිය දකින්න බෑ. මම දන්න සමහර මිනිස්සු මිය ගියාට පස්සේ එයාගේ දුවලා එයාගේ පුතු පෝෂත්වලා දරුමුරුදුර ලබලා ඉඳකණන් අරගෙන යාන වාහන අරගෙන ඉතා ලක්ෂණ ජීවිත ගත කර නමුත් ඒ තාත්තා ඒ අම්මා හොඳ ජීවිත ගත කරේ නෑ. ඒ අම්මයි තාත්තා ඉඳන්දිව ඒ ළමයි දේව භක්තික ජීවිත ගත කරා. ඒ තරුණ කාලෙදි දෙවියන් වහන්සේ ළමයි වුණා. නමුත් ඒ අම්මා ඒ තාත්තා නපුරු මාර්ගයේ ගමන් කළා. සමාජ පල්ලි ගියා. නමුත් දෙවියන් වහන්සේගේ යහපත් මාර්ගයේ ගියේ. මේ අවුරුදු 25ක දේවසේවයේ කාලය තුල මම දන්නවා අවුරුදු 25ක ඉතිහාසයක්. මම අද උදේ බරේකට යාඥා කරන්න ගියා. ඒ බබාගේ තාත්තා ඉදිරිච්ච වෙලාවෙත් මම ඒ බබාගේ තාත්තට මම යාඥා කරා. ඒ බබාගේ අම්මයි ආචිහියයි කසාද වදිනලාවෙත් මාළල අපි ගිහිල්ලා ගීතිකා කිව්වා. අවුරුදු 25ක් යන දිග කාලයක්. නමුත් දෙවියන් වහන්සේ එක එක පවුල් වල ක්‍රියා කරනවා. සමාජ මේ දරුවන්ගේ ජීවිතය යහපත වෙනවා. ඔබ දකින්නේ නැහැ. ඔබ ජීවත් වෙලා ඉන්න තුරු තමයි දුක තමයි දකින්නේ. ඇයි ඔබ යහපත් දේ ලැබුවේ නැහැ? ඔබ දන්න සමහර මිනිස්සු ඉන්නවා දෙවියන් වහන්සේට ප්‍රේම කරන මිනිස්සු ඉන්නවා. ඔවුන් දෙන්නේ ජීවිතේ යහපත දැකලා නැහැ. ඊයේ මම යනකොට සවස් එක පාස්ට කෙනෙක් ඔහුගේ නෝනාත් එක මොරුටුවේ පොලිසිය ළඟ ඉන්නවා. මම දන්නවා අඳුරලා මම බයික් එක නවත්තලා හුව පාස්ට් ඇයි මම මේ පොලිස් නිලධාරියෙක් එක්කගෙන යන්නා. මගේ එකම පුතා මද්ද්‍රව්‍යයට අහු වෙලා ඔහුව ගිහිල්ලා දාන්න කොහොමරි තැනකට ඔහුව අපිට ගෙනියන්න බෑ. ගෙදර ඉන්න පොලිසිය අරගෙන ගිහිල්ලා ඒ තාත්තා ඒ පාස්ට ඒ දේවදාසියා ඔහු තමගේ දරුවව කොහෙද දාන්න හදන පොලිසිය මාර්ගේ. මගේ පපුවට පිහිය ගැන්නා මට විශාල වේදනාවක්. මම කොයි කරන්න එපා ළමයා තවත් නපුරට යයි මම එන්නම්. ඇයි අපි අපේ දරුවන්ගේ ජීවිත ගැන අපි සැලකිලිමත් වෙන්නේ? අපි දේව සේවය කරනවා, අපි ව්‍යාපාර කරනවා, අපි රැකියාවලට යනවා, අපි දවස මුළුල්ල අපේ රාජකාරිය යෙදෙන දරුවන්ට සමාත අපි අපේ කාලය දෙනවා අඩුනම්, ඔබේ දරුවෝ ගැන සැලකිලිමත් වෙන අඩුනම්, ඔබේ ළමයිට සල්ලි දීලා ඔබ ටියුෂන් පන්ති යවන්න පුළුවන්, ඔබ අධ්‍යාපනයට කියලා මුදල් දෙන්න පුළුවන්, එහෙම යනකොටම මුදල් දෙන්න පුළුවන්. නමුත් ඔබගේ මුදල් මේ ළමයිගේ ජීවිතේ විනාශයට නම් අපේ ලංකාවේ මිෂනාරි කමිටුව බාරව හිටියා විදේශ පාස්ට කෙනෙක්. එතුමා බොහෝම ප්‍රේමනීය මිනිස්සෙක්. නමුත් ඔහුගේ ජීවිතේ වැඩි කාලයක් ගත කළේ වෙන වෙන රටවල්වල. ඉන්දියාවට ඇවිල්ලා කාලයක් හිටියා, රුසියාවේ හිටියා, මැද පෙරදිග රටවල්වල හිටියා. නමුත් දරුවෝ ටික ටික බෝඩින් වල ලොකු වුණා. ඔහුගේ කන පුතා දේබද්දෙන් බාටපත් වුණා. දේබද්ද කොහොක අපිට යාඥා කරන්න. ඔහු රටවල් ගිහිල්ලා ගැලෙව්වා. ඔහු දේව සේවකයෝ ගැලෙව්වා. හරි ගැස්සා. නමුත් ඔහුගේ පුතා දේබද්ද අපි මොනවද ලබා ගන්න යන්නේ? අපි මේ ලෝකේ මොනවද ලබා ගන්න යන්නේ? අපිට යහපත දෙවියන් වහන්සේ ලෑස්ති කරලා තිබියදී ඒ යහපත අපිට දකින්න බෑ. සමහර දෙමව්පියෝ නිසා දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තිබෙනවා. බයිබලයේ ඕනතර උදාහරණ තිබෙනවා. දෙවියන් වහන්සේ කියනවා උඹේ කාලෙදී මේ විපත් එන්න දෙන්නේ නැහැ. නමුත් නුඹේ පුතාගේ කාලෙදී විපත් එනවා. හේතුව ඒ අම්මයි තාත්තයි ධර්මිෂ්ඨ යහපත් දේව භක්තිකව ජීවත් වුණත් ඒ පුතා දුව නපුරු මාර්ගයේ ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිත කාලයේදී ඒ විනිශ්චය පැමිණෙනවා. මේ කියන කාන්තාරය, මේ කියන ලුණු භූමිය, මේ කියන යහපත දකින්න බැරි ඒ පාපිෂ්ඨ දුක්ඛිනීමේ ජීවිතේ දෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ අදහගෙන ජීවිතේ යහපත් මිනිසයා ස්වර්ගයට යන්න පුළුවන්. නමුත් ඔහුගේ දරුවෝ මේ පොළොවේදී ආශිර්වාද ලබන්නේ, ශාප ලබන්නේ ඒ අයගේ ජීවිත ක්‍රියාව අනුව. සමාජයේ බොහෝ දෙනා ආශිර්වාද ලබලා තිබෙනවා.
ඔබේ දෙමාපියන්ට වඩා ඔබගේ කුඩා කාලයට වඩා ඔබ ආශිර්වාද ලබලා තිබෙන අපි අසෝ මේ තරුණයා ඔහුගේ ජීවිතේ සාක්ෂි දරුවා ඔහුට තිබුණ එක ෂර්ට් එකයි හේතුව ඒ කාලේ පවුල හුඟා කරදරෙන් ජීවත් වුණා හුඟා කරදර ළමයි රැකී පාසල් යනවා ඒ සහෝදරයෝ හුඟාක් අමාරුවෙන් හිටියා ඔවුන් දෙවියන් වහන්සේලකට ආපු ආකාර මන් දන්නවා ඔවුන් දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන අවුරුදු කීපයක් යන විට දෙවියන් වහන්සේ පවුලට ආශිර්වාද කළ තිබෙනවා දෙවියන් වහන්සේගේ ආශිර්වාදේ මට මතක නම මට පුබුණ එක සරම ඒ 1983 කාලේ එක සරමක් තිබුණා ඒ සරම මම බබල් කාලේ මඩුපත්තලේ නඳිනෝ ලී කුඩුවලගේ සරම ගසලා තිබුණා මම රාත්‍රියේ සරම ගසලා මම රාත්‍රියේ ඒ සරම ඇඳගෙන නිදාගන්නවා මට නම් දැන් හිතන්න අමාරුයි මට දැන් ඒක කියන්නත් අමාරුයි කොහොමද මං එහෙම ඇන්නේ කියලා මට හිතාගන්න බැ එපමණ අමාරු කාලයක් තිබුණා දෙවියන් වහන්සේ තුල ජීවත් වෙනකොටත් පීඩාව තුලින් ආවා අවුරුදු 7ක් තිත් අද්දකින් කරවිල කරවිලට වලට ගහපු පණුව වාගේ මම මගේ ජීවිතේ ඒ පණුව කරවිල ගෙඩි ඇතුළේ ඉඳගෙන උන් කරවිල කාලා ජීවත් වෙනවා නමුත් ඌ දන්නේ තිත්ත මොනවාද පණිවත මොනවාද කියලා මොකද ඌ දන්නේ තිත්ත රහ විතරයි එලගේ ක්‍රිස්තියානි ගමනේ අනකොට ලෝකයේ බොහෝ රසවල් දේවල් තිබෙන නමුත් ඒවා රසවලන්න කියොත් ඒ රසල ඉදිරියේ මේ ක්‍රිස්තියානි ජීවිතයේ සමහර කාලවල පැමිණෙන තිත්ත අධ්‍යක්ෂ ඉදිරියේ මේ තිත්ත කරවිල රැලේ අපි මොනවාටද ඉන්නේ මේ ක්‍රිස්තියානි ආගමේ මොනවාටද ඉන්නේ මේ පල්ලියේ මොනවාටද ඉන්නේ මේ දේව දරුවෙක් එක මොනවාටද ඉන්නේ මේත් එක මොන දෙයකට දන ගාලා යාඥා කරනවාද කියලා ඒ තිත්ත කරවිල වල දාලා කියොත් කදාකත් ජීවිතේ ආශිර්වාදයක් මන්ද ඒ තිත්ත අධ්‍යක්ෂ තුලින්ම ගමන් කරන යන ජීවිතේ දෙවියන් වහන්සේ අපිට එවැනි මාර්ග දෙනවා ඊශ්‍රායල් ජනතාවට කිව්වා තිත්ත පළාත් එක්ක මුහුන් දාපනක රොටි කන්න ඕනේ ලුණු නැහැ ලුණු නැති වතුරෙන් අණපු පිපිච්ච නැති කලවලේ හදාගත්ත රොටි එදා රාත්‍රියේ විසරෙන් පිට වෙන දවසේ ඒ තිත්ත අපිටම අගුණ කොළ කියලා අගුණ කොළ මැල්ලුන් එක්ක තිත්ත ලුණු රසක් නැති තිත්ත දේවල් කන්න කියලා කිව්වා ඒක කවදාකවත් අමතකුන්නේ හැමදාම කූඩාර මංගල්‍ය ප්‍රාර්ථනකට ඒගොල්ලෝ තිත්ත පලා සමග මුහුන් දාපනක රොටි කෑව ළමයි ඇහුවා තාත්තේ අම්මේ කොහොමද අද මැල්ලුන් තිත්ත මොකද මේ රොටි වල ලුණු දාලා නැත්තේ මෙයා කන්න පුළුවන්ද මට නම් මේවා කන්න බෑ ඒ අම්මයි තාත්තාගේ පුතේ දුවේ ඔය අපි ජීවත් වෙන ජීවිතේ තමයි ඉතිහාසයේ අපි බොහෝම දුක් විඳා අපි බඩගින්න හිටියා අපි ගුටි කෑවා අපේ දරුවෝ ලැබුණේ අපේ ළමයෝ මැරුවා අපි විසරේ වහන්සේගේ ජීවත් වුණා එක දවසක් රාත්‍රියේ දෙවියන් වහන්සේ අපිව නිදහස් කරා එදා රාත්‍රියේ තිත්ත පලාසමග ගුටි කෑවා නමුත් අද උඹලට හැමදාම ආශිර්වාද කිරිසහ පැණි උඹලට ලැබුණා තියෙනවා අද අපේ දරුවෝ කිරිපැණි කාලා ජීවත් වෙනවා අපේ ළමයි කිරිපැණි කනකොට අපේ ළමයි දන්නේ තිත්ත අද්දකීම අපේ ළමයි දන්නේ තිත්ත පලා අපේ ළමයි දන්නේ මුනු රස නැති රොටි දෙවියන් වහන්සේ කියන උන්වහන්සේ තිත්ත කරවිල වල කාගේ මන්ද දෙවියන් වහන්සේත් එක්ක බොහොම ප්‍රයෝජනෙ යන්න ඕනේ සමහර දේවැඩියා රෝගීන් කරවිල කාලා මැරෙනවා කරවිල දේවැඩියාට හොඳයි කියලා කිව්වට කරවිල අක්මාට හොඳ නැහැ කරවිල වැඩිපුර කාලා මැරිපු වෙන්නේ කියලා මන් දන්නවා වෛද්‍ය වාර්තාව අක්මාව දිය වෙලා අක්මාව දිය වුණ තිත්ත හැමදාම කරවිල කාලා ඒ නිසා දෙවියන් වහන්සේත් එක්ක හරියට ගියේ නැත්තම් ඒ කරවිල කාල අක්මාව දිනට වඩා මුළු ජීවිත කාලය ගණනේ සදා කාල බහනක දෘශ්‍යයකට මූණ දෙන්න වෙනවා අපි දෙවියන් වහන්සේත් එක්ක පමණ බලගෙන කටයුතු කරන්න ඕනේ දෙවියන් වහන්සේ මොනවාගේ යහපත් දෙවි කෙනෙක්ද දෙවියන් වහන්සේ මොනවාගේ බහනක විනාශ කරන ගින්නක්ද මේ දෙකම දැනගන්න ඕනේ මේ ගින්දරෙන් අපි හොයාගෙන කරනවා මේ ගින්දර මුළු ලෝකේ විනාශ වෙනවා ගින්දරෙන් අපි ආලෝකය ලබා ගන්නවා ගින්දර නිසා පිලිස්සලා දේවල් දොර අළු වෙලා යන්න පුළුවන් එනිසා දෙවියන් වහන්සේ අතහැරියොත් සිතින් පහවලා ගියොත් තමාගේ හස්තය කෙරෙහි විශ්වාස කරොත් මනුෂ්‍යයා තමාගේම විශ්වාසය තබාගෙන මනුෂ්‍යයා කියලා රැඳුනොත් මොනවද වෙන්නේ කියලා දැන් ඔබට පෙන්නන්න ඔබට මේක වෙනවා කියලා නෙමෙයි මට පැහැදිලි දෙවියන් වහන්සේ කතා කරා උදේ
දෙවියන් වහන්සේ මේ අනතුරු හැඟවීමේ සීනුව ගහලා තියන්න. මේක ගහලා තියන්න. මොකද ඉදිරි කාලයේදී යම් කෙනෙක් කාන්තාරයේ අතරමං වෙන තත්ත්වයක සභාවත් මමවත් මේකට වග කියන්නේ. පල්ලිය ප්‍රශ්නයක් නෙමෙයි, සභාවේ ප්‍රශ්නයක් නෙමෙයි, දේවසේවක ප්‍රශ්නයක් නෙමෙයි, දේවසේවක බලන්න ආවේ නෑ, යාඥා කරන්න ආවේ නෑ, මග පෙන්වීම දුන්නේ නෑ, මුකුත් කියන්නේ බා. මොකද දෙවියන් වහන්සේ වචනේ හොඳට හදවතේ තියාගන්න. මනුෂ්‍යයගෙන විශ්වාස කරන මාංශ තමාගේ හස්තයකට තබා ගන්න සිතින් ස්වාමින්වහන්සේගෙන පහළ වෙන මනුෂ්‍යයා ශාපලද්දෙක්ය. ඔහු මරු කතරේ රෝතන් ගහකට සමාන වී යහපත පැමිණෙන විට නොදක ලුණු භූමියක් තිබෙන්නා වූ ලුණු භූමියක්. ලුණු භූමියක් කියන අර ගෙන්දගම් ලුණු ඇවිල්ලා දේශේ නාස්තිලා සොදොම් ගොමෝරාව කියන ප්‍රදේශය තනා කියන නගරය සිංගප්පූරුව වාගේ ලොත් ඒ සිංගප්පූරුව වාගේ නගරයක ජීවත් වුණා. ආබ්‍රහම් බෝ අමාරු දුෂ්කර කඳුකරයක ජීවත් වුණා. හැදෙමිල්ල මිනිසයා අමාරු ජීවත් වෙනකොට හැදෙමිල්ල නැති මිනිහා හොඳට ජීවත් වුණා. හොඳට කාලා බීලා ඇඳලා දරුවන්ව හදාගෙන දරුවන්ගේ දරුවෝත් හම්බ වෙලා ලොත් ආච්චි කෙනෙක් සීය කෙනෙක් වෙනකොටත් ආබ්‍රහම්ට තාත්තා කෙනෙක් වෙන්න බැරි වුණා. ධර්මිෂ්ඨයාට තාත්තා කෙනෙක් වෙන්න බෑ. දුෂ්ටයා සීය කෙනෙකුත් මුත්තා කෙනෙකුත් වෙන්න පුළුවන්. සමහර හිතන අපිට ළමයි හම්බුනේ අපි හොඳින් නෑ. ළමයි සමහරකට හම් වෙලා තින්නේ දුක් විඳීම සඳහා. ළමයිගේ දේවල් දැකලා දුක් විඳින්න. ඒවත් දඩ. ආදම්ට ඒවට ළමයි හම්බුණා. මුලින්ම හම්බෙච්ච එක කායින් මිනිමරුවෙක් වුණා. ඒ මිනිමරුවව දැකලා මැරිච්ච ළමයා නිසා අඬලා ආදම් මේ දුක් වුණා. ඒ නිසා දරු ආශිර්වාදයක් තමයි. නමුත් පාපේ ප්‍රතිඵල ලෙස ළමයි හම්බ වෙනවා. තමාගේ පුරුෂයත් එක්ක නැතුව වෙන පුරුෂයෙක් එක්ක හිටියත් ළමයි හම්බ වෙනවා. ඒවත් නියමය. ඒ නියමයේ ඉබේම සිද්ධ වෙනවා. කාත් එක්ක හිටියත් ඒක සිද්ධ වෙනවා. දෙවියන් ආශි දුන්න කියලා කියන්න බෑ ඒ ළමයාව. ඒක ස්වභාවික ලෙස. දෙවියන් ආශි දීලා තිබෙනවා නීති රීති පද්ධතියක් ලෝකේ පටන් ගැනීමේදී. ඒ නීති ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා මේ ආබ්‍රහම් කඳුකරේ දුක් විඳා. ඔහුගේ බැටළු රැළත් එක්ක ලොත් ජීවත් වුණා තනි තලාවේ. නමුත් ඒ ස්ථානයේ මොනවද උනේ? ඒ පාපිෂ්ට ලෝකයට, පාපිෂ්ට සමාජයට, දුෂ්ටකමින් පිළිච්ච, වෛශ්‍යකමින් පිළිච්ච, සමලිංගික පාපෙන් පිළිච්ච ඒ දුෂ්ට ලෝකයට ගින්දර ගින්දකම් ඇවිල්ලා ලුණු භූමියක් බවට පත් වුණා. ඒක ගස් කොළන් නෑ, මොකුත් හිතවන්න බෑ. මේ ලුණු භූමියක් කියන්නේ අපේ ලුණු ලේ වාය ගැන නෙමෙයි, ලංකාවේ ලුණු ලේ වාය තියෙන හම්බන්තොට පුත්තල මේ අපිට ඕන. නුඹලා ලෝකේ ලුණු කියලා කිව්ව ඒ ලුණු නෙමෙයි. ලුණු භූමිය කියන්නේ කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නැති පැති. සමහර මිනිස්සුන්ගේ ජීවිත මොනවාගෙන වෙන්නේ? ලුණු භූමිය අත තිබ්බොත් ඉවරයි, පටන් ගත්තොත් ඉවරයි. අර මිනිස්සු විහිළුවට කතා කියන මේ එක මිනිහෙක් පණාලි කරන කඩයක් දැම්මලු. පණාටික අරගෙන ඔක්කොම කඩේ ලෑස්ති කරනකොට එන එන මිනිස්සු ඔක්කොම තට්ටුවේ. බැලනම් හිත මිනිස්සු කොණ්ඩ නැතුවලා ගියා. පස්සේ සෙරප්පු කඩයක් දැම්මලු. සෙරප්පු කඩේ දාලා මේ පණා කඩේ වැහලා සෙරප්පු කඩයක් දැම්ම බැලන ඊළඟට ඉපදෙනට කකුල් නෑලු. මේ කතන්දර ඇත්ත දේවල් නෙමෙයි. ඒ කියන්නේ ඒ වගේ තමයි. අත දානකොට, අත තියනකොට ඉවරයි. ඔළුව ඔස්සගෙන එනකොට ඉවරයි. හොඳට සපලත් වෙනකොට මෙයා උඩ පැන පැන ඉනා දෙවියන් දාස මට ආශිර්වාද කරා. මම ওই පල්ලි ගියාද? මම යාඥා කරාද? මම දසයෙන් කොටස් දුන්නාද? කොහෙද මට මොනවාක්වත් උනාද? සමහර අය පරීක්ෂණ කරනවනේ. දෙවියන් දාස පරීක්ෂණ කරලා බලනවා. පල්ලි ගිහිල්ලා බලනවා, පල්ලි ලෑවිත් බලනවා, ඇවිල්ලා බලනවා, දීලා බලනවා, නොදී බලනවා. දෙවියන් දාසේ පරීක්ෂා කරන කාඩ බැ ටික දවසක් යනවා. මේ ලුණු භූමිය බවට පත් වෙන්නේ ටික දවසක් යනවා. කාන්තාරයේ ඉන්නවම දැනගන්න ටික දවසක් යනවා. මරු කතරේ රෝතන් ගහක් බවට මම පත්වලා තියෙන නිමික දැනගන්න. එතකොට දිවාහාර යාඥාවල් තියන්න කියයි, ගෙදරට ඇවිල්ලා යාඥා කරන්න කියයි, අපේ ගෙදරට කවුරුත් ආවෙ නෑ කියයි, එක එක විදිහෙන් අරයට මට ඇඟිල්ල දික් කරලා ආපහු තවදුරටත් තියෙන ප්‍රශ්න වැඩි කරගන්න එපා. දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරන්න. නැත්නම් එයා ලුණු භූමියක් වෙනවා. ලුණු භූමි මේ ලස්සන ශස්ත්‍රීයකව තිබිච්ච ඒ ලොත් ජීවත් වුණා උදේශය වාගේ වෙන්න පුළුවන්.
ලුණු භූමිය. ඊළඟට යහපත ඊළඟට කියනවා වැසියන් නැක්තා වූ කාන්තාර වීල තැනල වාසය කරනවා ඇත. මිනිස්සු නැති කාන්තාරේ. ඒ කියන්නේ මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න බෑ. ඒකෙතර මිනිස්සුත් එක්ක රණ්ඩු කරනවා. මේ පැත්තේ මිනිස්සුත් එක්ක රණ්ඩු, ඉස්සරහා ගෙදර ඇත්ත එක්ක රණ්ඩු, පිටිපස්සට එක්ක රණ්ඩු, තවතනකට යනවා, ඉදකනම් විකුණලා යනවා, එතන ගිහිල්ලත් රණ්ඩු, තවතනකට යනවා, ඒත් රණ්ඩු, කොහෙද ගිහිල්ලා ඉන්නවද කාන්තාරේ. ජීවිතයේ අතුල් පැත්තේ තාම දුෂ්ටව නපුරව තබාගෙන තමාගේ අසල්වාසය බෞද්ධ වෙන්න පුළුවන්, හින්දු මුස්ලිම් වෙන්න පුළුවන්, එයාලා මනුෂ්‍ය නිසා, එයාලා දෙවියන් වාසේ මහපා නිසා, එයාලත් එක ප්‍රේමෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ මිනිස්සු අපේ පල්ලිට ආවේ නැහැ කියලා අපේ හතුරු නෙවි. ඒ මිනිස්සුත් එක්ක අපි ප්‍රේමෙන් ජීවත් වෙන්න ඕන, අපේ කනමන දෙයක් දෙන්න ඕන, ඒ මිනිස්සුගේ ලෙඩේ දුකෙන් අපි පිළිද වෙන්න ඕන. හැබැයි ඒගොල්ලෝ කරන වැරදි මිත්‍යා දෘෂ්ටික අඩවිලි කරන වලට අපි සම්බන්ධ වෙන්නේ එච්චරයි. එයාලගේ මල ගෙදරට මගු ගෙදරට අපි යන්න ඕනේ. අපි උඩින් වැටිච්ච කට්ටියක් කියලා හිතාගෙන ඉන්න එපා. අපි දැන් ගැලවිලා අපි දැන් දේවතා, අපි පල්ලි යනවා, අපි බෞද්ධිස්ම ගත්තා කියලා අනිත්‍යයන් නිසා නිකන් වපරයන් බැලලා පිළිකුල් කරලා හෙලා දැකලා ඒ වගේ දේවල් කරන්න එපා. ඒවා දෙවියන් වහන්සේගේ වචනේ දෙඟගෙන නැහැ. සමහර සභාවල් උගන්වනවා ලෝකෙන් දෙන්නේ නැහැ. ඒකත් අසමල සමලසි අඬපා. ඒක ඇත්ත. නමුත් මුබට මෙන්න මුද අසල්වාසයට ප්‍රේම කරපන් කියලා යේසුස් උගන්වලා තියෙනවා. අසල්වාසය කවුද? අසල්වාසය සමාරිතයේද? අසල් වාසය යුදෙව්ද කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ යුදෙව් මිනිසයාට පිළිත වුණා. ඒ සමාරිතයා පිළිකුල් කරන මිනිසයා සමාහට ඔබගේ ලෙඩේවි දුකේවි මම නෙමෙයි ඔබට පිළිත වෙන්නේ. ඔබ වාහනයක් ගෙනලා රෝහලට ගෙන යන්නේ ඔබ අල්ලපු ගෙදර බෞද්ධ මිනිසයා. හැබැයි ඔබ එයත් එක්ක සීල් ගන්න යන්න එපා. එයත් එක්ක බෝධි පූජා කරන්න යන්න එපා. එයාට ඔබගේ වෙනස පෙන්නලා ඔයාගේ දෙවියන් වාසය කවුද කියලා එයාට දැනෙන්න සලස්සන කියන්න ඕනේ. කටින් බයිලා ගහන්න යන්න එපා. කටින් කියවට වැඩක් නැහැ. අපේ ජීවිත දෙස අසල්වාසීන් බලාගෙන ඉන්නවා. මමත් අසල්වාසී සමූහයක් මැද අවුරුදු ගාණක් 20 ගාණක් අවුරුදු 27ක් ජීවත් වෙනවා. ගැලවිල ලැබුවට පස්සේ මම කොහොමද ගියේ? මම ලංකා වටේම සේවයට ගියා. මම ඉඳන් හිටියේ මගේ ගෙදර ඉඳලා මම සේවය කරා. ඒත් අදටත් දෙවියන් වහන්සේ ස්තුති කරන්නේ යහපත් ආවරණයක් සාක්ෂියක් තිබෙන නිසා මට ඔබට දේශනා කරන්න පුළුවන්. ප්‍රේමන්තනි දෙවියන් වහන්සේගේ දරුවෝ කොහොමද ඉන්නේ එතන ආශිර්වාද? දෙවියන් වහන්සේ දරුවෝ කාන්තාරවල මිනිස්සු නැති තැන්වල, නෑදෑ මිත්‍ර නැති තැන්වල ඇයි යන්නේ? ඒක දේව ආශිර්වාද නෙවෙයි. ඩානියෙල් සිංහයන්ගේ ගුහාවේ සිංහ වැද්ද ජීවත් වුණ අනිත් ඩානියෙල් කෑවේ නැහැ. ඩානියෙල් සිංහව කෑවෙත් නැහැ. අපේ මිනිස්සු සිංහව කන්න යනවා. සිංහව බය අපේ මිනිස්සුන්ට. ඉතින් කොහෙද? සිංහ අපලකම් බය වෙනවා. මම ඒක ප්‍රශ්නේ මේ පෙන්තකොස්තා කියන මිනිස්සු, ක්‍රිස්තියානිකාරයෝ කියන මිනිස්සු බොහොම සර්පනික තියෙන මොකද වැටිලා පාපෙට වැටිලා දුෂ්ටකමට ගිහිල්ලා නමුත් බයිබලේ අතේ තියාගෙන ගීතිකා පොත උස්සගෙන පල්ලියනවා. මම කතා කරන්නේ ඔබට තරන්නේ මේ සමස්ත ක්‍රිස්තියානි ලෝකෙට. මම කතා කරන්නේ යුරෝපින් මෙවුන්ටත් එක්ක මෙතන ඉඳගෙන. ඒ නිසා මේ දේශනාව ඔබට මමලක් නෙමෙයි ක්‍රිස්තියානි ලෝකෙ ගැන දෙවියන් වහන්සේ මට කතා කරලා තිබෙනවා. අනේ නිසා තමයි දෙවියන් වහන්සේගේ බලය මිනිස්සු දන්නේ නිසා දෙවියන් වහන්සේ උදහස දෙවියන් වහන්සේ කෝපය ඇවිල්ලා ඊශ්‍රායල් ජනතාව ලෝකයේ මුනිල්ල පිටි හරනවා වාගේ පෙනේරෙන් විසිරිලා යවද්දී ආලපාල ජාතිනිකෝ කෝබලගේ දෙවියෝ කෝ දෙවියන්ගේ බලය කෝ? ඕගිතුව දෙවියන් වහන්සේ වඩා ඔවුන්ගේ දෙවියෝ බලවත් කියලා නෑ. දෙවියන් වහන්සේ පක්ෂවාදී කෙනෙක් නෙමෙයි. තමන්ගේ ජාතිය වැරදි කළත් දෙවියන් වහන්සේ සතුරාට පාවල දීලා දෙවියන් වහන්සේ නිශ්චලව සිටියා. එනිසා ඔබයි මායි වැරදි කරද්දී ආ මගේ දාසයා මගේ දරුවා කියලා මැද්දට පැනලා ලෝකෙ මිනිස් ඉදිරියේ අපි දෙවියන් වහන්සේ ආරක්ෂා කරන්න යන්නේ. අපි වැරදි නම් අපි ලෝකයට පාවල දෙනවා, සතුරාකට පාවල දෙනවා. සතුරායිද අපි පරාදිනපත් වෙනවා, සතුරායිද අපි පැනලා දුවනවා. නමුත් අපි හරියට සතුරා අපේ ඉදිරියේ පැනලා දුවනවා. මේ පණිවිඩේ ඉතා හොඳ අවධානය යොමු කරන්න. ඔබ ඔබගේ ජීවිතය ගැන කල්පනා කරලා බලන්න. ඔබ යෝබ්වාගේ දුක් විඳින කමක් නැහැ. නමුත් ඔබ ලොත්වාගේ සීලය නැති කරගෙන අර කන්දට දුවලා ළමයි දෙන්නත් එක්ක ඇඟේ ඉලේ ජීවිත රෙදි කෑල්ල විතරක් බැඳගෙන බලාගෙන ඉන්න ඕන. අයියෝ මගේ දේපල, මගේ වස්සුව, මගේ දරුවෝ, මගේ මුරුමුරුව, මගේ කොටලුව, බැටලුව, ගවයා, අයියෝ මගේ මුතු මැණික් කන්ද්‍රීදී මොකද උනේ? ඒ කොහොම නැතුව ගියා ලොත්. ආබ්‍රහම් කඳු මුදුනේ දගෙන විනාශයට සොදොම් ගොමෝරාව ගැන බලාගෙන හිටියා.
හැමදේම තිබුණ. දාස දාසින් හිටිය. රජවරුවල් ආබ්‍රාහ්ණයට ගිවිසුමට කරගත්ත. ආබ්‍රාහ්ණ දෙවියන් වහන්සේ දරුව දුන්නා. ආබ්‍රාහ්ණගේ වංශය දෙවියන් වහන්සේ පොළවේ වැලිවාගේ අහසේ තරුවාගේ වැඩි කරා. අදත් ලොත්ගේ පෙළපත තියෙනවා. ඔය අම්මාන් ගුවන්තොට පොළ කියලා තිබුණා. අදත් ඒ ලොත්ගේ පරම්පරාවත් අරාබි තියෙනවා. ඒසෝගේ පෙළපත් තිබෙනවා. ඒ දම්මුරු ඉන්නවා. පිලිස්සියෝරු ඉන්නවා. අදත් මේ බයිබලේන ජාතින් අදත් මැදපෙරදිගේ ජීවත් වෙන මේ කතන්දර නෙමෙයි. ඉතිහාසයක් තියෙන බයිබලේ තරන් නෙමෙයි. ලෝක ඉතිහාස ඕගේ රටවල ඉතිහාස පොත්වල මේ දේවල් ලියලා තිබෙනවා. ඒ සොදම් ගොමෝරාව කියන තැන පොළව පුරා විද්‍යාත්මකව කනිනකොට හාරනකොට ගෙන්ද ගන් සහ ලුණු ඒ භූමිය තිබෙන්නේ. ඒක බයිබලේ කතන්දර නෙමෙයි. ඒක කතන්දර නෙමෙයි. මේ මිනිස්සුන් හොඳ කරන්න සමහර අය කියන මේ ආගම තියෙන මිනිස්සු හොඳ කරන්න. එනිසා තාත්තා අම්මයි පාපේ ජීවත් වෙන ළමයි සන්ඩේ ස්කූල් එකට ආරිනව. ළමයි දහම් පාසල් ආරිනව. ළමයිට ළමාපාරි අඳලා තිලක තියලා උඩරට මණිකමාගේ අඳලා ආරිනව. ලංකාව දේබදුකමෙන් දුෂ්ටකමෙන් පිරිලා. ජනාධිපතිතුමා මතට තිත කියලා කිව්වට ලංකාව නම් ඒක පේන්නේ නැහැ. මත් වෙනින් දුම්පාණයෙන් ගැලවෙන්න බෑ. දේශපාලඥයන්ට පාපෙන් ගැලවෙන්න බෑ. දේශපාලඥ වේදිකාවේ මම උඩපන්නට සදා පීරිතේ ඇතුල්පත් කිසිම දෙයක් නැහැ. ඒ මිනිස්සු ඕන් කැමති යහපත කරන්න, ඕන් කැමති සමාජය හරිගස්සන්න, සමාජයට සෙතක් කරන්න, නමුත් පාපේ ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඒ දේශපාලඥයන්ට මේ සමාජය වෙනස් කරන්න බැරි යක්ෂයා පාපේ කරන කොටගෙන යක්ෂයා මේ සමාජය වසාගෙන ඉන්නවා. ඒ නිසා ප්‍රේමනීය දේව දරුණි, ක්‍රිස්තියානි කාරණා අපට අපේ ජීවිතේට මේ ලුණු භූමිය එන්න බෑ. අපි රෝතම් ගස්සන්න බෑ. අපි ශාප ලබන්න බෑ. අපි ආපත දකින්නටිය මැරෙන්න බෑ. අපි අපේ දරුවන්ගේ ආපත දකින්න ඕන. අපි අපගේ ජීවිතය ආපත දැකලා අපි වියන්ට ඕන. යාකොබ් පාගේ කකුල් දෙක හැඳට අරගෙන දරුවන්ට ආශිර්වාද කරලා වියන්න ඕනේ. යාකොබ්ගේ ජීවිතේ දුක ආවා. තමගේ පුතා නැති වෙන නිසා. යෝසප් නැතිලා, යෝසප් මිය ගියා කියලා ඒ දුෂ්ට සහෝදරයෝ යෝසප්ට ඉරිෂ්‍යා කරලා වෛර කරලා ඒ යෝසප් පහර දීලා වලේ දාලා පස්සේ විකුණලා දැම්මා. අද උදේ දෙවියන්වහන්සේ මට කතා කරා ඊර්ෂ්‍යාව නිසා වෙන විපත්ති. ඊර්ෂ්‍යාවත් එක්ක වෛරය ඇවිල්ලා ඒ වෛරයේ කර්ම කොටගෙන සමාවල් නාස්ති වුණා. සමාවල් විනාශ වුණා. සමාවල් කැඩිලා ගියා, බිඳලා ගියා, නොපැත්තට ගියා. සමාවල් දෙකේ මිනිස්යන් අතර, පවුල් අතර වෛරය, අසමාදානය වැඩි වෙමින් පවතිනවා. අපි මෙතන දීවිලෙන්න ඔවුන්ගේ තත්ත්වය පල්ලයට බයින්න ඊර්ෂ්‍යාව වෛරය වැඩි වෙලා අවසාන මොනවාද වෙන්නේ යන්නේ. ඒ යෝසප්ට වෛර කරලා ඊර්ෂ්‍යා කරලා විකුණුවා කියලා දෙවියන්වහන්සේ කිව්වා. අද ජගත් සහෝදරයා මේ පටන් ගත්තකම ඔහු කිව්වා මේ ලෝකේ ප්‍රඥාව මානසික ඊර්ෂ්‍යාකාරව දුෂ්ටව තිබෙනවා. ඒ ලෝකේ ප්‍රඥාව ලෝකේ ප්‍රඥාවෙන් බලනවා. අරය දීනුනවා, මෙයා දීනුනවා, මම පල්ලයට යනවා කියලා දකින්නකොට එයා තුළ ඊර්ෂ්‍යාව තියලා ඊළඟ වෛරය හට ගන්නවා. වෛරය එනි සබදියා බැලුවත් ඔබට තරහයි. එයාල ඔබත් එක්ක විනාවනොත් ඔබට තරහයි. ඒගොල්ලන්ගේ බල්ලා ගිරියොත් තරහයි. ඒගොල්ලන්ගේ කුකුල ඇඬුවොත් ඔබට තරහයි. අහල පාල මිනිසුත් එක්කයි ඔබගේ හදවතේ වෛරය තිබෙනවා, ඊර්ෂ්‍යාව තිබෙනවා. අනිත් අයගේ දියුණුවට කැමති නෑ. මේක ක්‍රිස්තියානි ලෝකේ. යාකොබ් තුමා මේ යවුල් පත්‍රයේ ලිව්වේ ක්‍රිස්තියානි කාරණා නිසා බෞද්ධයන්ට නෙමෙයි. ක්‍රිස්තියානි කාරයන් තුළ මේ ඊර්ෂ්‍යාව, මේ වෛරය තිබුණොත් භයානක විනාශකාරී දේවල් වෙනවා. පවුලක් තුළ තමගේ සහෝදරයා, තමගේ මල්ලි, තමගේ අක්කා, නංගි, අයියා දුර වෙනකොට අනිත් අය ඊර්ෂ්‍යයි. ඒ නෑනත් ඊර්ෂ්‍යයි. ඒ නෑන ලස්සනට ඇඳලා යනකොට අනිත් නෑනට ඊර්ෂ්‍යයි. ඒ නිසා වෛරයනෝ දන්නවනේ මේක සිද්ධ වෙනවා. තමගේ සහෝදරයා ව්‍යාපාර දිනනකොට, ගෙවල් දරවල් හදනකොට, යාන වාහන ගන්නකොට දුප්පත් එක්කෙනාට ඊර්ෂ්‍යයි. ඒ ගෙදරට යන්නේ නැහැ. ඒ පොසත් මිනිස්සු දුප්පත් දැනක බලන පිළිකුල් සහගතව. හා මොහොමද යන්නේ හිගන්නෝ. මට දෙවියන්වහන්සේ ආශිර්වාද කළා කියලා. දෙවියන්වහන්සේ අපට ආශිර්වාද කළා කියන දුප්පත් සහෝදරයාට උදව් කරන්න කියලා යොහාන්ගේ යවුම් පත්‍රයේ තියෙනවා. ඔබේ සල්ලි නිති, ඔබේ බැංකුවේ තියෙන සල්ලි, ඔබේ ව්‍යාපාර සල්ලි, දුප්පත් සහෝදරයාට, ඔබගේ නංගිට, ඔබගේ මල්ලිට, අයියට, අක්කට ඔබ උදව් කරන්න ඕනේ. ඔබට කෑම දෙන්න, ඇඳුම් දෙන්න, ඔබට අත දෙන්න, ඔබේ දරුවන්ගේ යහපත ගැන බලන්න. මක්නිසාද? ඒව යහපත් ක්‍රියා. ඒව ඉහිලින් එන ප්‍රඥාව.
ඔබ මෙහෙන් දෙකක් දෙනකොට දෙවියන් වහන්සේ ඔබට දෙකක් දෙනවා, දහයක් දෙනවා, තිහක් දෙනවා, හැටක් දෙනවා, සියයක් දෙනවා. දීවි ආශිර්වාද පෞද්ගලික මම මගේ ජීවිතේම අත්දැකලා තිබෙනවා. මම මේ අතින් අරගෙන සමහරට මේ අතින් මම මනුෂ්‍යයන්ට දෙනවා. අඩකට දෙනවා. දෙවියන් වහන්සේ ඒ දෙනකොට 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 දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ අපිට දෙන්නේ අනිත් පැයටත් එක්ක. පෝසත්කම කියන්නේ රුපියලක් හරි ණයක් නැත්තම් රුපියලක් කාට හරි දෙන්න පුළුවන් ණයක තමයි පෝසත්කම කියන්නේ. පෝසත්කම කියන්නේ ලොකු ගෙයක් හදලා ලොකු වාහනයක් අරගෙන බැංකුවේ ලොකු සල්ලියක් දාගෙන ඉන්නේ කියලා කවුරුත් වැරදි ලෙස තේරුම් ගන්න එපා. ඔබ වේල්තුන කාලා තේකෝපදයක් දීලා කවුරු හරි කෙනෙක් ඔබෙන් ඇවිල්ලා ඉල්ලද්දී පාන් කාලක් ගන්න සල්ලි දෙන්න ඔබට පුළුවන් නම් ඒක තමයි ඔබ ලබන තියෙන පෝසත්කම. මොකද ඔබ තව කෙනෙකුගේ පාන් කාලක් ඉල්ලන්න යන්නේ නැහැ. තව කෙනෙක් ඔබ ළඟට එල්ල පාන් කාලක් ඉල්ලනවා. ඔබට හැකියාව තියෙනවා එයාට පාන් කාලක් ගන්න සල්ලි දෙන්න. නැත්නම් ඔබ ළඟ තිබෙන ඒ පාන් බාගේ සල්ලි වලින් කාලක් ඔබ දීලා ඉතුරු කාලේ සතුටු වෙනවා. ඊළඟ දවසේ රාත්තලක් ගන්න සල්ලි ඔබට ලැබෙනවා. මෙයා කරලා බලන්න. පල්ලි යට කරන් නෙමෙයි. ගැලේ ලැබු නැති මිනිස්සුયા ගැන මම කියන්නේ. ඒ මිනිසුන්වත් කරන්න ඕනේ. දෙවියන් වහන්සේ ආකාශේ පක්ෂීන් සුරකින්නේ ආකාශේ පක්ෂීන් ගැලවිම ලබලා ජීවීමේ බවස්ම ලබලින් ඉන්නද? ආකාශේ පක්ෂීන් ජීවීමේ බවස්ම සුද්ධාත්ම ලබලා සුභාරංචි පන්නේ නැහැ. නැවිල්ල පෝෂණය කරනවා. නැවිල්ල පෝෂණය කරන දෙවියන් වහන්සේ. නැවිල්ලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. හත්වෙනි පාඩේ ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කොට ස්වාමීන් වහන්සේ තමාගේ විශ්වාසයට තබාගෙන සිටින මිනිස්සු ආශනාවන්තේ ස්වාමින් වහන්සේ කෙරේ විශ්වාස කොට විශ්වාස කරන විශ්වාස කළා ඉතිහාසයේ අතීතයේ දැන් විශ්වාස කරන්නේ දැන් මම අධ්‍යයනය කරලා බලනවා මේ ආගම ඇත්තද එක්ස්පරිමන්ට් එකක් මම දැන් මේ කාලේ කරන්නේ මේක මට තාම නිශ්චිත නෑ ඒ කාලේ මම පිළිගත්තා දැන් මට විශ්වාස වෙනවා මම බලනවා මේක දැන් මොකද්ද කියලා ටික කලක් ගිහිල්ලත් මිනිස්සු එහෙමනේ දැන් විශ්වාස නෑ කලින් විශ්වාස කරා ඒක මෙතන කියන්නේ ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාස කොට ස්වාමින් වහන්සේ තමාගේ විශ්වාසය කොට තබාගෙන සිටින මිනිස්යා වාසනාවන්තයි. තබාගෙන හැමතිස්සෙම තියෙනවා. හැමතිස්සෙම තියෙන උන දෙයක් තමයි අද කාලේ හැටියට ජාතික හැඳුනුම්පත. ජාතික හැඳුනුම්පත නැතුව ගියොත් කොටියෙක් කියලා සිංහල ත්‍රස්තවාදී කියලා අල්ලගන්න ඉඩ තියෙනවා. ළඟ තබා ගන්න ඕනේ. හැමතිස්සෙම දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තමා ළඟ තියාගෙන හිටියොත් තමන්ට අන්‍යෝන්‍යතාවයක් ස්වර්ගෙන් ලැබෙනවා මම දේවදරුවෙක් මම ආශිර්වාද ලද්දේ. හලෙලුයා. ඒ නිසා දෙවියන් වහන්සේ විශ්වාස කිරීම එක දෙයක් විශ්වාසකත තබා ගන්න. කොයි වෙලාවක හරි විපත්ති වෙලාවේදී අමාරු වෙලාවේදී නායතුරුස්තියේදී ලෙඩ රෝග තියෙද්දී ප්‍රශ්න ගැටලු තියෙද්දී විරුද්ධවල් මේ ඔක්කොම ක්‍රිස්තියානි ජීවිතයේ ධර්මිෂ්ඨයටත් එන දේවල් දැන් දුෂ්ටයාටත් මේ දේවල් වෙනවා ඒ වගේම ධර්මිෂ්ඨ මනුෂ්‍යයාටත් පීඩා බොහෝයි කියලා තිබෙනවා ඔබ තමයි තීරණය කරන්න ඕන මම දුෂ්ටයෙක්ද මම ධර්මිෂ්ඨ මට ඒක ඔබ ගැන කියන්න බෑ මොකද ඔබ තමයි ඔබගේ හෘද සාක්ෂිය තමයි දෙවියන් වහන්සේ ඉදිරියට ඔබවගෙන යන්නේ මම මේ පොදුවේ දේශනා කරාට මට කියන්න බෑ කිසි කෙනෙකුට මෙයා හොඳ නෑ මෙයා හොඳයි කියලා සමහරවිට ඔබ අද හොඳ නැත්නම් ඔබ හෙට හොඳ කෙනෙක් වෙනවා අද හොඳ කෙනා හෙට නරක කෙනෙක් වෙනවා ඉතින් ඒ නිසා අපිට බෑ ඇදහිලිවන්තයන්ව වර්ග කරන්න හොඳ ඇදහිලිවන්තයෝ නරක ඇදහිලිවන්තයෝ අනිත් ඇදහිලිවන්තයෝ පරණ ඇදහිලිවන්තයෝ සුද්ධු ඇදහිලිවන්තයෝ පෞකාර ඇදහිලිවන්තයෝ කියලා මිනිස්සු වර්ග කරන්න පුළුවන් මම වර්ග කරන්නේ මොකද මම දන්නවා අද හොඳ මිනිහා හෙට නරක වෙනවා හෙට නරක මිනිහා අනිද්ද හොඳ වෙනවා මොකද මේ අපි ඇදහිලිල මාර්ගයේ ඕනම නරක මිනිහ හොඳ මිනිහෙක් වෙන්න පුළුවන් මරණ මොහොත දක්වා අවස්ථා තියෙනවා පෙරවැරදි පෙරපව් තියෙනවා ඒ පෙරවැරදි වලට දඬුවම විදින්න සිද්ධ වෙනවා ඔබ මිනිහෙක් මරලා පල්ලියට දුවගෙන ඇවිල්ලා ගැලවිම ලැබලා ඔබට ස්වර්ගයට යන්න පුළුවන් හැබැයි ඔබට නීතියෙන් බේරෙන්න ඔබ හිර යන්න වෙනවා ජීවිතාන්තය දක්වා හිරේ එල්ලුම් ගහට යන්න වෙන සමහරලාට ඊට පස්සේ ස්වර්ගයට ගිය හැකි මන්ද ඒශාන්ති පිළිගත්ත මන්ද සුද්ධවන්තය කියලා සුදු සූට් එකක් දාගත්ත නීතිය පිළිගන්නේ දඬුවම තියෙනවා ඒ වගේ තමයි ජීවිත කාලයේ දෙවියන් වහන්සේ දැනගත්තට පස්සේ පව් කරලා වැඩි කරලා දෙවියන් වහන්සේ ළඟට දුවගෙන ආවට පස්සේ හිතන්න එපා දැන් ඔක්කොම හරි. එතෙක් ඉඳලා කරුණාව ලැබෙනවා. නමුත් කරපු පාප අපරාධ අයතුකම් වලට දඬුවම තියෙනවා. ඒ දඬුවමත් එක්ක තමයි ගමන් කරන්න වෙන්නේ ආශිර්වාදය සහ දඬුව මිශ්‍ර වෙලා තිබෙනවා.
එනිසා බයිබල් දේව ධර්මයේ බයිබල් ඉගැන්වීම් කනපිට හරවන්න ලෑස්තින් දෙපා කවුරුත්. දෙවියන් වහන්සේට අමතක නැහැ. අමතක කරන්නේ නැහැ දෙවියන් වහන්සේ. අපේ යහපත් ක්‍රියා අමතක කරන්නේ නැහැ. අපේ නපුරු ක්‍රියාවල් අමතක කරන්නේ නැහැ. බයිබලයේ කියනවා දෘෂ්ටියාව කලර කලකවත් මම නිදොස් කරන්නේ නැහැ. ඒ වගේම දෙවියන් වහන්සේ කරන මොනබලගේ පාප අපරාධ මකා දානෝ පසුතැවිලි වෙද්දී ඒ ස්වර්ගයේ ජීවනයේ පුතෙන් ඒ මරණයේ පුතෙන් මකා දානෝ. නමුත් මේ ජීවිත ගමනේදී දෙවියන් වහන්සේගේ දඬුවම අපිට එනවා. මටත් ඔබටත් පොදුයි. ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාසය තබාගෙන ජීවත් වෙන මිනිසයා මොන වගේද? ඔහු ජලය ළඟ හිටවා තිබෙන ගඟ ළඟ මුල් අදින්නා වූ, ග්‍රීස්මේ පැමිණෙන විට නොදැනෙන්නා වූ, කොළ නොබේලෙන්නා වූ, නියං අවුරුද්දේදී නොමැලවෙන්නා වූ, පළදරීමෙන් තොරවන්නා වූ ගහකට සමාන හැමදෑම පළදරීම තියෙනවා. හැමදෑම කොළ තියෙනවා. හැමදෑම දළු තියෙනවා. හැමදෑම මුල් අදිනවා. ජලය ළඟ හිටවලා තිබෙනවා. බලන්න මේ ජලය ළඟ තිබෙන මේ වටපිට බැලුවොත් අපි ඔබ මේ පැත්තට හරවලා තියෙන්නේ ඔබ ගඟ දිහා බලාගෙන ඉඳී කියලා. දවසක් යනවා ඔබට ගඟ පැත්ත බලාගෙන ඉන්න පුළුවන් කාලයක් බොහොම ඉක්මනට එනවා. ඒක එන්නේ මේ පල්ලි සෙනඟ වැඩි වුණ දවසට. පූපිට එක අතන්ට අරගෙන එදාට අපිට ගඟ පේන්නේ ඔබට තමයි ගඟ පේන්නේ. බලන්න කොච්චර ලස්සන සස්ත්‍රීක කොළපාට. ඇයි ඒ ඔක්කොම ගස්වලට මේ ගඟේ ජලය ලැබෙනවා. බලන්න එක ඉදිච්ච කොළයක් මෙහෙට පේනවද? නෑ. ඇයි? ඒවාට මුල් ඇදලා තිබෙනවා ගඟෙන් ජලය ගන්න. කවුරුත් වතුර දාන්න ඕනේ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේතු ඉන්න මිනිහට ඉන්න ස්ත්‍රියට ස්වර්ගයේ ආශිර්වාද එනවා. එයාට විරුද්ධව කාටවත් මොනවත් කරන්න බෑ. එයාගේ මුල් කපා දාන්න බෑ. මම මේ බුදුන් මුල ගමන් කරලා තියෙන ජලයට. ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඉන්නවා නම් ඔබට කොඩි වින කරන්න බෑ. රූලියම් කරන්න බෑ. එයා වදින්නේ නෑ. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ නෑත් වෙන මොහොතේදී අර මෝසස්ගේ අත් දෙක පල්ලෙහා වැටිච්ච වෙලාවේදී ඊශ්‍රායලුරු පරාජයටපත් වුණා. මෝසස්ගේ අත් දෙක උස්සපු වෙලාවේදී එකම තප්පරේදී ජයග්‍රහණ ලැබුවා. ඊළඟ තප්පරේ පරාජයටපත් වුණා. ඔබ ගැන දේවසේවක යාඥා කරන තුරු ආරොන්ලා හූර්ලා මෝසස්ලා වාගේ දේව දාස දාසීන් ඔබ ගැන යාඥා කරද්දී ඔබ ජය ගන්නෝ. ඔන්න ඔබ ගැන යාඥා නොකර හිටියොත් ඔබ පරාජයටපත් වෙනවා. සමහර අය කියන අපිට පාස්ටර්ලා ඕනේ නැහැ, බදර්ලා ඕනේ නැහැ. අපිට අපේ දේවල් දැන් කරගන්න අපි දන්නවා. ගිහිල්ලා බලන්න ටික දවසක් මොනවද වෙන්නේ කියලා. මෝසෙස් නැතුව ආරොන් නැතුව හූර් නැතුව ගිහිල්ලා බලන්න මොනවද වෙන්නේ යන්නේ කියලා. යෝෂුවා පරාජයටපත් වුණා. යෝෂුවා සෙනඟ දුවන්න ගත්තා. මෝසෙස්ගේ අත් දෙක තනියම උස්සගෙන ඉන්න බැරි වෙලාවේ ආරොන් හූර් අත් දෙක අල්ලගෙන ඉඳලා දෙපැත්තට තිබ්බා ගල්. ඒ ගල් උඩ අත තබාගෙන. එනිසා ඔබේ ජීවිතයේ ජයග්‍රහණයේ පිටිපස්සේ විශාල කතන්දර තියෙනවා. සමහර අයගේ පිටිපස්සේ දෙමව්පියන්ගේ මියගිය අය වුණත් ඔවුන්ගේ ආඥාවල් තියෙනවා. සමහර අයගේ පිටිපස්සේ දෙමව්පියන්ගේ ආඥාවල් තියෙනවා. සමහර අයගේ දරුවෝ දෙමව්පියගෙන ආඥා කරනවා. සමහර අය දේව ශ්‍රේණිකේ ඔබගෙන ආඥා ඔබ දන්නේ තුනට සමාත අද උදේ ඔබගෙනම ආඥා කරා. සමාත ඒ වෙලාව ඔබ මට බැන බැන තික්කු වෙන ගමන් කුස්සියේ මම ඔබගෙන ආඥා කරද්දී ඔබ මට බානිනවා. ඒ වෙලාවේ ස්වර්ගෙද මේ දෙකම යනවා. මොනතරම් භයානක අපරාධයක්ද? දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. ආබ්‍රහම් රටේ රජතුමා ගැන යාඥා කරද්දී රජුරු ආබ්‍රහම්ව නෝන අරන් ගියා. ආබ්‍රහම් ඒ ගැන යාඥා. මෙන්න මොනව කරන්නද? ආබ්‍රහම් යුද්ධ කරන්න රජුරන්ට විරුද්ධ. රජුරු කියලා අනාගත වතුරු කෙනෙක්. ඔබ ගැන යාඥා කරනවා. ඔබ මේ ගැනලා කි නෝගේ බාහිරය කියලා දීපන්. ඔබ ගැන යාඥා කරන මිනිස්සු ගැන ඔබ මොනවද කරන්න යන්නේ? ඔබ මොනවද ඔවුන් ගැන හිතන්නේ? ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන අය ආශිර්වාද ලැබනවා. නමයේ පදේ කියන සියල්ල බඩ අසිත රැවටිලි කාරෝ තිබෙනවා. ඒක දුෂ්ටය තිබෙනවා. ඒක කාට දැනගන්න පුළුවන්ද? ස්වාමින් වහන්සේ මම එකිනෙකාට තම තමාගේ මාර්ග ලෙසද ක්‍රියාවල ඵල ලෙසද දෙන පිණිස සිත විභාග කොට අදහස් සෝදිසි කරමි. සිත විභාග කරලා අදහස් සෝදිසි කරනවා. කෙනෙක් ඔබට බඳින්න සලස්සන දෙවියන් වහන්සේ කියන කෙනෙකුට මට බලපං. එයා ඔබට බඳිනකොට දෙවියන් වහන්සේ බලන ඔබ මොනවද කරන්න කියලා. තමයි ඔබ දන්නේ.
ඔබත් බැනගෙන 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 යනවා. සිත විභාග කොට අදහස් සෝදිසි කරනවා කියලා කියන්නේ කවුද එහෙම කරන්න දෙවියන් වහන්සේ. ඔබට හුඟක් ආශිර්වාද දීලා බලනවා, සල්ලි දීලා බලනවා. දැන් ඔබ මොනවද කරන්න කියලා දෙවියන් වහන්සේ බලනවා මොනවද මේ සල්ලි වලින් කරන්නේ. 10 එකක දීලා ඉතුරු 9 මොනවද කරන්නේ. මේ සල්ලි ආත ඕන විදිහට වීණම් කරනවද නැත්නම් මගේ වචනේට එකඟව දේව බයෙන් වීණම් කරනවද? ආත සල්ලි ගන්නවද යන්නාසේ? ආත දුප්පත් කරනවද යන්නාසේ? දුප්පත් කරලා බලනවා දෙවියන් වහන්සේ බලනවා මෙයා දැන් ඊළඟට මොනවද කරන්නේ? මාත් එක්ක ඉන්නවද? මා කෙරේ විශ්වාසය තබාගෙන ඉන්නවද? දැන් මෙයාට රක්ෂාවක් දුන්නා මෙයා අසුරි කරා. දැන් මෙයාට රැකියාව නැති කරලා බලන්න ඕනේ. මාතුතුණක් රක්ෂාව නොදී බලන්න මෙයාට මොනවද වෙන්නේ? මෙයා මොනවද කරන්නේ? අදහස් විභාග කරලා බලනවා, සිත සෝදිසි කරලා බලනවා. මේවා අමතක කරන්න එපා. මේ සිද්ධාන්ත මේවා දේව ධර්මානුකූල සිද්ධාන්ත. මම දේශනා කරනකොට උගන්වනවා ඔබට. මේ අමතක කරලා කවුරුත් ඉදිරියට යන්න ලෑස්ති වෙන්න එපා. දෙවියන් වහන්සේ බලනවා. කාන්තාරයේ පිපාසයට පත් කරලා, බඩගින්නට පත් කරලා දෙවියන් වහන්සේ බැලුවා ඊශ්‍රායෙල් ජනතාවේ මොනවද කරන්නේ? ඔවුන් කෙඳිරුවා, මොරගැසුවා. දෙවියන් වහන්සේ උදහසට විරුද්ධ ආවා. එනිසා දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, දෙවියන් වහන්සේ අහක් කරලා බලනවා, දෙවියන් වහන්සේ ශ්‍රේ කරනවා, ලෙඩ රෝගෙන් නිදහන් ලබනවා, දෙවියන් වහන්සේ බලනවා මෙයාට ඕනේ මාවද මගේ ආශිර්වාදද? සමහර අය ආශිර්වාද හොයාගෙන එනවා, සුවය හොයාගෙන එනවා, සමාධාන හොයාගෙන එනවා. ඒවා ලැබුණට පස්සේ අමතක වෙනවා තමන් හිටපු ස්ථානය. ඊ රාත්‍රිය දෙවියන් වහන්සේ මට යම් කෙනෙක් ගැන කතා කරා. දෙවියන් වහන්සේ කිව්වා ඒ අය කෙලිකට පයින් ගහලා තිබෙනවා. කෙලිකට පයින් ගහලා, කෙලිට කියන්නේ අර එඩේ වගේ අතේ තිබෙනවා. සැරයටයි කෙවිටයි බැටලුවා කෙවිදිර පයින් ගහුව තීලඟ අවස්ථාවල එඩේ රගෙන් වදෙනවා. සැරයටි පාර කෙවිට කියන්නේ කෝට්ට, කෝට්ටෙන් ගහලා බැටලුවක්ම ගාන්ට අරගෙන යනවා. මුකියුන්ට ගහලා පස්සට ගන්නවා. මූණට ගහනකොට ඌ නවත් වෙනවා. එතකොට පොඩි උන් ටික යනවා. පස්සට ගහනකොට ඌ ඉස්සරහට පායනවා. එතකොට මේකෙන් යනවා. මම බැටලුව බලනවා. මට බැටලුව ඉන්න අවුරුදු ගාන තිස්සේ මමත් එක එක ක්‍රමයට එක එක විදිහට මේ රැළ ගිනියනවා. සමහර ගෑනලට යනවා, සමහර ගෑනලට යන්නේ, සමහරට ප්‍රේම කරනවා, සමහරට තදට ඉන්නවා, සමහරට මිනිස්සු බලන්න පුළුවන් එක එක විදිහට. මං ගැන මොන විදිහට බැලුවත් ඒක මට ප්‍රශ්නයක් නෑ. මම එදේරෙක්. මගේ නම පාස්ටර් නෙමෙයි, මගේ නම ජගත් පොන්සේකා. මම පාස්ටර් කියන්නේ මගේ තාත්තා අම්මා දීපු නමනේ. මට දෙවියන් මහත දුන්න නම. ඒකට වගකීමක් තිබෙනවා. වැඩිමහල්ලා කියනකොට වගකීමක් තියෙනවා. ඒක නිකන් තනතුරක් නෙමෙයි. ඒකට ගණන් දෙන්න වෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ කිව්වා කෙවිතට පයින් ගහලා යනවා. මුලින්ම කෙවිතට පයින් ගහන සාවුල් කියන මිනිස්සයා, තරුණයා. එතන තමයි බයිබල් පදේ තිබෙන්නේ. නුඹ කෙවිතට පයින් ගහන්න යුතුද? ඔබහන් ස්වාමීන් ඔබ කවුද? මම තමයි ඔබ පීඩා කරන යේසුස්. ඔබ එදා ඒ පයින් ගහන කකුල අහකට අරගෙන යේසුස් වහන්සේ පිළිගත්තා වූ බලවත් දෙවියන් වහන්සේ මිනිස්සෙක් වුණා. ඔබට පුළුවන් මේ උදෑසනත් ඒ අවස්ථාව තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේ දෙක සෙල්ලම් කරනවා නම්, දෙවියන් වහන්සේගේ කෙවිතට පයින් ගහනවා නම්, දෙවියන් වහන්සේ ඉදිරියේ වැටක් කරනවා නම්, දෙවියන් වහන්සේ ඔබට අනුකම්පා කරනවා. ස්වාමීන් වහන්සේ කියනවා අයුත්තේ සම්පත් උපදවා ගන්නා වූ තමා නොදමු බිදු රකින්න ඇටි කිකිලියකට සමානය. ඔහුගේ දවස් මැද ඒවා ඔහු අත්හැර යන්නේ. මෙසේ ඔහු තමාගේ අන්තිමේදී අඥානයෙක් වන්නේ. අර ඇටි කිකිලිගේ මේ කූඩුවේ ගිහිල්ලා කාක්කා බිත්තර දාන ඇටිකිගේ දන්නේ නැහැ මේක මේ මොකාද බිත්තර ඇතුළේ ඉන්නේ කියලා. රකින්න රැකලා පොඩි කාලෙකට කන්නගෙනලා දෙනවා. ටික කලක් යන මු කාක්කා ගන්නට තමයි ඇටිකිගේ දැනගන්න මේ මගේ පැටව නෙමෙයි කියලා. ඔන්න කතාව. ඒ වගේ අයිතුකමින් සල්ලි හම්බ කරලා දුෂ්ට උපායවලින් මුදල් තබාගෙන ළඟ තියාගෙන ඉන්න පුළුවන් ලක්ෂ ගණන් කෝටි ගණන් හදිස්සියේ ඔහුගේ දවස් මැදියේදී ඒවා ඔහු අත්හැර යන්නේ. කවුද අත්හැරලා යන්නේ? ඒවා මොනවද? වස්තුව ඔහු අත්හැරලා යනවා. දැන් ඔබේ වස්තුව ළඟවාරලා ඉන්නවනම් ඒ වස්තුවත් ඔබව දාලා යන දවසක්. පෙට්ටියේ අඩි පහමාරි දං කෑල්ලට ඒ වස්තුව යනවා. එයා තරම් වස්තුවක් නෑ මට. එයා මගේ ලොකු වස්තුව. වස්තුව යනවා. වස්තුව දුන්න දෙවියන් වහන්සේත් එක්ක ජීවිත සම්බන්ධතාවය ගෙන ගියොත් දෙන්නට එක තව බොහෝ කාලයක් ජීවත් වෙන්න පුළුවන්.
මන් දන්න සමහර දෙමෝපියෝ මාස තුනකදි හයකදි ඒ අම්මල තාත්තලා එක්කෙනෙක් ගැන නෙමේ බුහුණු අය මන් දන්න මිය ගියා. අම්මම මැරලා මාස හය තාත්තා, තාත්තා මැරලා මාස හය අම්මා. ඒ දෙන්නම එකට ස්වර්ගෙට ගියා. මොකද අවුරුදු ගණන් මේ පොළොවේ දුක් විඳින්න සැලැස්සුවේ නැහැ. ඒ වස්තුව දෙවියන්ව ගත්තා, මෙයාවත් ගත්තා. ඒක පැත්තක්. අනිත් පැත්තෙන් මේ ආයුතු ලෙස අයුක්තියෙන් යුක්තිකහගතව උපයා ගන්න පෝසත් වීම ආශිර්වාදයක්, බියමුදල් තිබීම ආශිර්වාදයක්. යුක්තිකහගතව රටේ තිබෙන ආණ්ඩු නීතියක් තිබෙනවා, බඩුවකින් තබා ගන්න පුළුවන් ලාභයේ සියයට මෙච්චර. ඒක ගත්තට ප්‍රශ්නයක් නැහැ. කොළඹින් හාල් ගෙනල්ලා කොළඹ ගන්නට මොරටු විකුණන්න බෑ. ඒ ට්‍රාන්ස්පෝර්ට් වියදම අයින් කරලා ලාභයක් තියාගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ආයුතු ක්‍රමෙන් හම්බ කරගන්න යන්න එපා. අවසාන වශයෙන් තවත් කොටසක් තිබෙනවා. ඒ කොටස මම කියවලා අවසාන කරන්න යනවා. ගීතාවලිය පළවෙනි පරිච්ඡේදේ පළවෙනි පද 6. දුෂ්ටයන්ගේ මන්ත්‍ර අනුව නොයන්නා වූ, පෞකාරයන්ගේ මාර්ගයේ නොසිටින්නා වූ, නින්දා කරන්නන්ගේ ආසනයේ නොහිඳින්නා වූ, ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාවේ රෑදවල් ප්‍රීතියෙන්නා වූ, උන්වහන්සේගේ ව්‍යවස්ථා රෑදවල් මෙනෙහි කරන්නා වූ මනුෂ්‍යයා ආශිර්වාද ලද්දෙක්ය. ඔහු දියබලවල් නම් හිඳ වූ නියම කලට පළදෙන නොබල වෙන කොළ ඇති ගසක් සමාන වන්නේ ඔහුකමින් සියල සපලයි. උදේ යාඥා කරද දෙවන්නන්සක මෙ මේ කොටස් දෙක දේශනා කරන්න. මේ කොටස් දෙක දේශනා කරන්න. දැන් මේ කොටසෙත් කලින් කොටස වාගේම ඒ වාගේමයි දුෂ්ටයන්ගේ මන්ත්‍රණ අනුව යන්න පාකල විශේෂලෙන තියෙනවා. පෞකාරයන්ගේ මාර්ගෙ ඉන්නපා කියලා තියෙනවා. නින්දා කරනවාගේ ආසනේ වාඩිලා ඉන්නපා. දේව දරුවන්ට පුළුවන් කමක් නැහැ ලෝකේ මිනිස්සයා කියන දේවල් අනුව ගමන් කරා. එයා මොන ලොක්කෙක් වුණත් කමක් නැහැ. එයා කියන දේ දේවතුන්ට විරුද්ධ නම්, ඔබ හිතට එකඟ නැත්තම්, ඔබ ඒ දුෂ්ටයාගේ මන්ත්‍ර නමු යන්නපා. දුෂ්ටයාගේ කනට කොඳුරල කේලම් කියනවා, බොරු කියනවා, ඔබට වැරදි මාවත් පෙන්වනවා, ඔබට රයිතු ලාම උපයගන්න මාර්ග පෙන්නනෝ. ඒ දුෂ්ටයගේ මන්ත්‍රණය, ඒ මුදල් උපයගන්න, ඒ නපු මාර්ගෙට යන්න එපා. යහපත් මනුෂ්‍යය ගැන දුෂ්ටයා ඔබට බොරු වෙන්න කියනෝ. ඒ බොරු ඔබ පිළිගන්න එපා. මන්ත්‍රණ අනුව නොයන්නා වූ ඕන කෙනෙක් කියන අහගන්න එලවන්න එපා. නමුත් මන්ත්‍රණය අනුව නොයන්නා වූ යන්නනේ. ඒ කණින් අහලා මේ කණින් එළියට දානෝ. ඒ මන්ත්‍රණය මන් දන්න වැරදි. එනිසා ධර්මස්ත්‍යාට තීරණය කරන්න හැකියාව තිබුණා. එයා කියන දේ හරිද වැරදිද? පෞකාරයේ මාර්ගෙ නොසිටින පෞකාරයොත් එක්ක කතා කරන්න ජීවත් වෙන්න උන්ට ප්‍රේම කරන තෝන්ගේ පාපේ මාර්ගෙ ගමන් කරන්න එපා. කට්ටිය මත්පැන් බොනකොට එතන වාඩි වෙලා බයත් කකා ඉන්න එපා. ඒ අරක්කු දිහා බලමල ඒ දිව පෙරල පෙරල ඒ වෙනුවට කොකා කෝලා ස්ප්‍රයිට් බොන්න එපා. ඒ පෞකාරයක මාර්ගය ඔබ ඉන්නකොට ඔබ දිස බලන අය ඔබේ වීදිරිය තියෙන මොනවද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. පෞකාරයක මාර්ගේ ඔය මැරදි වැඩ කරන දේට එකතු වෙන්න එපා. ඒවට හවුල් වෙන්න එපා. ඒවත් එක යන්න එපා. ඒවට එකඟ වෙන්න එපා. ඒවට දොස් තමයි පල්ල කියලා තිබුණෝ. නිශ්චලව බොළු වගේ අනේ අපි දන්නේ නැහැ අපිට වැඩක් නැහැ කියලා ඉන්න එපා. වරදක වරද කියන්නේ පිත්තට පිත්ත කියන්නේ මේ පැණි වලට මේ පැණි කියන්නේ. කොහොමද කොහොමද කියන්නේ? අත හොදගෙන එක බේරගෙන තමන්ද තමන් ස්වර්ගයට යන්න තමන්ගේ පවුල ස්වර්ගයට ගෙනියන්න ලෑස්තින මිනිසයාට කය බාකට ආත්මార్థකාමියට දෙවියන් වාස මනාපෙන්නේ. ඒ දුෂ්ටකමට හවුල් වෙන්න එපා. කෙනෙක් ඇලිලා ධර්මස්ථාර බලනවනේ ඔබ ඔය සමග එකතු වෙලා හුරුවිරි තිබ්බොත් ඔබ හවුල් වෙන ඔබ දුෂ්ටෙක් මන්ද ඒක බන්නව ධර්මීය කියන්නේ ඒත් ඔබ ඒකට එකඟ වෙනවා. ඔබ හුට බයයි. ඔබ ඔහු කෙරෙහි විශ්වාස කරනවා. ඔහුගේ ලැබෙන උපකාරය, ඔහුගේ ලැබෙන උදව්ව කෙරෙහි විශ්වාස කරලා ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තට පිටුපානෝ. ඒකයි කියන්නේ මනුෂ්‍යයා තමගේ හස්තිය කොට තබා ගන්න එපා. එයාගේ ලැබෙන සියලු වාසි ඔබට නැති වෙන්න පුළුවන්. එයාගේ ලාභය ප්‍රයෝජන, එයාගේ ලැබෙන තත්ත්වය, තාන්න මාන්න ගෞරව, ඒ ඔබට තිබෙන ස්ථාන නැති වෙන්න පුළුවන්. නමුත් දුෂ්ටයාගේ මන්ත්‍රණය අනුව යන්න එපා. එහෙම ගියානම් මම අද මෙතන නෙමේ වීරත් වඩා හොඳ තැන්වල ලෞකික ප්‍රකාර ඉන්න පුළුවන්කම ලැබේ. රට රාජ්‍යල යන්න පුළුවන්කම ලැබේ. නමුත් ඒවා මේ ලෝකෙට පමණයි. ඒවා මේ ලෝකෙට පමණයි. ඒ තනතුරු නම් නාම විශාල සෙනග ලොකු පල්ලි
ඒවා මේ ජීවිත කාලය පමණයි අපේ ජීවිත මධ්‍යයේ ඒවා අතහැරලා යනවා. නමුත් අපි දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා ප්‍රීතිලා රැඳවල් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා මෙනෙහි කරන මිනිස්සයා ආශිර්වාද ලද්දේ. හලෙලුයා හලෙලුයා. කවුද ආශිර්වාද ලබන්න කැමති? කවුද ආශිර්වාද ලබන්න කැමති? කවුද ශාපෙන් ගැලවෙන්න කැමති? එහෙනම් අද රාත්‍රියේ බයිබලයේ කියවලා ව්‍යවස්ථා මෙනෙහි කරන්න. හෙට උදේ නැගිට ගමන් බයිබලයේ කියවන්න. වතුර කේතලේ නටනකොට බයිබලයේ කියවන්න එතකන්. මූඩකට හොදන්න කලින් වැඩට යන්න දවල් වෙලා කලබලේ නැගිටලා කෝච්චියට බස් එකට දුවන්න එපා. වංගු දාලා වෙට්ටු දාලා යන්න එපා බයික් එකේ. අපිට සිටීමේ දුර කියලා එකක් තියෙනවා. අපි ඇඩිලියන්තේ හප්ප ගන්නෙ හිතන්නේ අර මිනිහා බ්‍රේක් ගහයිද? මේ බල්ලා පාර පණීද? අර හරස් පාරෙන් කවුරුද දායිද? අර ගෑනු එක්කන ළමයා අතහරීද? මේ දුවන එක්කන පාර මැද්දෙන් පය මුකුත් මොකක්වත් ඔළුවේ නැහැ. ඔහේ යන සමහර ගීතිකා කී කිය යන කාර් එක අතහැරලා අපුඩි ගහා ගියොත් හැන්ඩල් එක අතහැරලා හලෙලුයා කී කියොත් මොකද වෙන්නේ? හැප්පෙනවා. හලෙලුයා කිව්වා කියලා හැන්ඩල් මේ බයික් එකට යන මාර්ගයක් තියෙනවනේ. ඒවා නියමයන්. දැන් ගහක ගෙඩියක් පල්හැට වැටෙන උඩට යන්නේ. ඒවා නියමයන්. අපි මේ සමාජේ ජීවත් වෙනකොට සමාජ නියමයන් වෙනස් කරගෙන අපිට යන්න බෑ. රටේ නීති කඩාගෙන යන්න බෑ. සමාජ පිළිත් කිලිත් වලට අගෞරව කරන්න බෑ. උදේ පාන්දර නැගිටින්න. නැගිටලා කම්බලිකම අතහැරලා දෙවියන් වහන්සේට යාඥා කරන බයිබලයේ කියවන්න. අපි දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව කියවලා ඒ අනුව ජීවත් වෙන මිනිස්සයා. මම මේ කියපු ඕවත් බයිබලයේ තියෙන රටේ නීතිය ගැන ඔක්කොම තියෙනවා. ඒ මිනිස්ස තමයි ආශිර්වාදලත් මිනිස්ස. ඔහු වියදොල ළඟ ඉඳිව මිනිස්සෙක්. ගස්කොළන් පැලවෙනවා. ඊළඟ හතර පහ දුෂ්ට ඇසේ නොවේ අන්න. සුලංගින් විසිර යන බෝල හා සමානයි. බලුම ලක්ෂණ කෙත ගොයන් පිළිල හැබැයි පොළනකොට ඇතුලේ හාල් නැට නැ බුල්. හරි කිසිම දෙයක් නැහැ. ඔබ හුගා ක්‍රෑෂ් කරගන්න පුළුවන්. හුගා මහන්සිනෝ රෑදවල් වැඩ. රෑට ගෙදර නැ මුර කොටි වෙන්නේ පඹයත් එක්ක ඔබත් ඉන්න පඹයා වාගේ. අවසානේ හැරලා වෙන මුකුත් නැ. රෑත්තට දවල්කට ඉරිදත්තට හෙන්සුවාත්තට පාන්දරත්තට හැමදාම වැඩ ඕවටයිම් කළා. අවසානේ හැරලා වෙනම ජීවිතේ මුකුත් නැ. කෑව ටොයිලට් ගියා ඔච්චර තමයි. කිසිම දෙයක් නැහැ. ඇයි? හුණකට ගහගෙන ගිහිල්ලා කාගේද කාවද හුණගන්න දුෂ්ටයා. දුෂ්ටයා කියන්නේ පව්කාරයා. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා රෑදල් මෙනෙහි නොකරන මිනිස්සයා. නින්දා කරන අයගේ මන්ත්‍රණ අනුව යන කෙනා. පව්කාරයන්ගේ මාර්ගින්න කෙනා. නින්දා කරන අයගේ ආසනයේ වාඩි වෙලා කකුල් පද්ද පද්ද ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ලැබෙන උදව් ලබා ගන්න. දැන් ඔබට ඇතුලේ නෑ බෑ මිත්‍රු. ඒ අයගේ උදව් ලබා ගන්න ගිහිල්ලා ඔළුව පාත් කරගෙන සර් කියාගෙන මැඩම් කියාගෙන ඉන්න එපා. ඔබ කෙලින් ඉන්න. ඔබ දේව ධර්මයි. ඔවුන් ඔබ ළඟට එනවා. ඔවුන්ගේ හුපි ගන්න පස්සේ යන්න එපා. ඔවුන් ඔබ ළඟට එනවා. ඔබ ඔවුන් ළඟට යන්න. ඒක අමතක කරන්න එපා. දෙවියන් වහන්සේගේ දරුවෝ බොල් නෙමේ. දෙවියන් වහන්සේගේ දරුවෝ පුෂ්ටිමත්. ඊළඟට ඔබේ දුෂ්ටිය විනිශ්චයද පෞකාරය ධර්මිෂ්ඨයන්ගේ සමාගමද නොසිටින්න ඔය. පෞකාරයට සභාවට එන්න බෑ. පසුබටත් එකම පල්ලි නෑවෙත් ඉන්නේ. කලාන්තයේ තිබිලට පල්ලියෙන් විතර ඇයි එයාට බෑ ධර්මිෂ්ඨයන්ගේ සමාගමට එන්න. ඔන්න ඕකත් අතර අල්ලගන්න. ඔබට පල්ලියෙන් විතර නැත්තම් බයිබලයේ කියවන්න විතර නැත්තම් යාඥා කරන්න විතර නැත්තම් දේව දරුවොත් එක්ක සහභාගීකම් පවත්වන්න හිත නැත්තම් ඔබ දුෂ්ටයාගේ පැත්තට වැටිලා. ඒ නිසා ඔබට හිත නැහැ. පස්වෙනි පදේ බලන්න ගීතාවලිය 1:5. එබැවින් දුෂ්ටයෝ විනිශ්චයයිද පෞකාරයේ ධර්මිෂ්ඨයන්ගේ සමාගමේද නොසිටීමක වෙන්වීමක් සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම වෙන්වීම. බොල් සහ හොඳ වී අතර වෙන්වීම ඉමේ. මේ හුලඟ දෙකටම වදිනකොට බොල් ටික හුලඟට යනවා, වී ටික කුල්ලේ නතර වෙනවා. ඔබ හාල් පොළවකට ඉදිරියට එන්න මොනවාද? ඔබ පරිප්පු හුලඟට හොදවකට පා වෙන්න මොනවාද? පරිප්පු හොදනවා දන්නේ ගෙවල්වල. හොදන නම් දන්න උඩ පා වෙනවා. පොතු රොඩු මම කාලෙකින් රෝදපුනේ තියෙන පරිප්පු. නිතර පරිප්පු කන යනවා ඉන්න අපි දන්නවා. වැරදි කරන පරිප්පු තමයි. මිනිස්සු කියන්නේ පරිප්පු කන්න වෙනවා. ඉල්ලන් කන්න වෙනවා. මේ දේශනාවල පිටුපාන මිනිස්සුන්ට ඉල්ලගෙන කන මේවා කියන්නේ තේරෙන භාෂාවෙන්. අපිට හොදට වැටහෙයි. පාස්ටර් නරක වචනයක් කිව්වා. නරක වචන තමයි මිනිස්සුන්ට මතක තියෙන්නේ. හොඳ දේවල් එකක් මතක නැහැ. ඒ නිසා වෙන්වීම සිද්ධ වෙනවා. පෞකාරයා ධර්මිෂ්ඨ ළඟට එන්නේ. ධර්මිෂ්ඨයා පෞකාර ළඟට යන්නේ.
මේ සභාව පටන් ගන්නද අපි යාඥා කරා එක යාඥා ස්වාමිනී මෙතනට ගේන්න එපා කිසි කෙනෙක් ගේන්න එපා ඔබ වහන්සේ ගේන්න කියලා ගේන්න එපා මම අදටවත් යන්නේ නැහැ කිසිම ගේයකට යන්නේ නැහැ ඔබගේ ගෙවල් වලට එනවා ඔබේ ගෙවල් වලට ආවෙත් ඔබ සති 3-4 පල්ලි ආවට පස්සේ ඔබ හොඳට මතක් කරන්න ඒක අදරම් මට ටෙලිෆෝන් කරලා එන්න කියනවා මගනි හම්බුණා මෙන්න මම යන්නේ නැහැ අහංකාරකම නෙවි දෙවියන් වහන්සේ ඕනනම් ගේන්න ඕගලන්ට ඕන එන්න අකීකර පුත්‍රයා හැරිලා තාත්තා ළඟට ඒ වගේ හැරිලා එන්න ඕනේ අසරණ බැටළුවන් හොයාගෙන අපි යනවා නැති වෙච්ච කාසි හොයාගෙන අපි යනවා හැබැයි අකීකර පුත්‍රයා හොයාගෙන යන්නේ අකීකර පුත්‍රයා ඌරු කෑම කාලා එනකොට අපි ලක්ෂණ වස්ත්‍රයක් හදලා මුද්දක් හදලා බැටළුවාව වස්ත්‍රව ලෑස්ති කරලා තියාගන්න ඕන පිළිගන්න අර අකීකර පුතාගේ අයියාගේ ලෙන්ඩෙන්ද බා කවුරුත් මෙතන කවුරුත් අයියලා නැහැ ඔක්කොම ඉන්නේ මල්ලිලා අයියා කෙනෙක් වෙන ලෑස්ති වෙන්න එපා මේ සමහරට අයියලා කරලා නැහැ සහෝදර සහෝදරියෝ එනිසා ඒ දුෂ්ටයාගේ මාර්ගේ යන්න එපා දුෂ්ටයා එනවනම් එයා එන්නේ පසුතැවිලි වෙලා එයා පිළිගන්න මොකද ඇවිල්ලාට ඉන්න බෑ දැන් මේ සභාව හැරෙයි ඇවිල්ලා මන් දන්න වැඩි දවසක් ඉන්න බෑ මොකද අපේ මාර්ගය අපේ සභාව අපි යන පිළිල වෙනස් එනිසා ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් 6 කියන මක්නිසාද ස්වාමින් වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ග දන්නාසේක නමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශවන්නේ අන්න දෙගොල්ලන්ට මාර්ගයක් තියෙනවා ධර්මිෂ්ඨයාගේ මාර්ගය දෙවියන් වහන්සේ දන්නෝ එයා යන මාර්ගය දන්නෝ දෙවියන් වහන්සේ දැනුවත්ව යනෝ දුෂ්ටයා උහේ යනෝ ඒ මාර්ගය විනාශ වෙනෝ අපි යාඥා කරන්න ඇස් පියාගන්න ඔබ මොන මාර්ගයද යන්නේ ඒක වැදගත් වෙන්නේ ඔබ ස්වර්ගයට යනතුරු මේ ලෝකයේ ගැනයි මේ කතා කරේ ස්වර්ගයට යනතුරු යන්න මාර්ගයක් තියෙනවා මේ දෙකෙන් එකක් තෝරගන්න පතු මාර්ගයට ඇවිල්ලත් පතු මාර්ගයේ ඉන්නවා කියලා හිතාගෙන පළල් අන්තමට ජීවත් වෙන්න එපා අවසානයේදී දෙවියන්වහන්සේ කියන්නේ උඹලගේ හිත මට දීපල්ලා මේවා ගැන අව탁සේරුවට ලක් කරන්න එපා අව탁සේරුවට ලක් කරන්න එපා ජීවිත සාදගන්න අනුග්‍රහය ඉල්ල ගන්න ලෝකේ බණ්හානක වෙනවා එන්නේ දුෂ්ටකම වැඩි වෙනවා ලෝකේ ඇදහිලා නැහැ ප්‍රේමේ නැහැ සබහවට ඒක ඇතුල් වෙන දෙන්න එපා ඔබගේ පෞද්ගලික ජීවිතේ ඔබගේ පෞලයට ඇතුල් වෙන දෙන්න එපා ඔබේ දරුවගෙන ඔබ යාඥා කළ රෑදවල් මොරගසනන ඔබ ජීවිතවල ඉන්නතුරු දරුවන්ගේ නපුර ඔබට දකින්න දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ අද ලංකාවේ හැම තැනකම සබහව වැටිලා තිබෙනවා මම බොහෝ පාස්ටර්ලා ටෙලිෆෝන් කරනවා ඔවුන් වේදනාවේ ජීවත් වෙනවා. ඒකට හේතුව දුෂ්ටකම. උතුරේ ඉඳලා නැගෙනහිරට දකුණේ ඉඳලා බස්නාහට පැතිරලා තිබෙනවා. මේක අපේ પરම්පරාව. අපේ මේ දැන් ඉන්න මේ ළමයි හරි මඟට අපි ගන්න ඕනේ. අපි හරි මඟ යන්න ඕනේ. සමහර පුරාණ ඇදහිලිවන්තයන්ගේ දරුවෝ මෙතන ඉන්න ඔබ ඔබේ දෙමව්පියෝගේ යහපත් මාර්ගය ඔබත් යන්න ඔබේ දරුවන් අත් ගෙන යන්න. වස්තුව කෙරේ විශ්වාස තියන්න එපා. ඔයා දැන් තියෙනවා ඊළඟවස් නැති යනවා. ඔබට නැතිවලා ඔබ දුප්පත් වෙලා හිටපු අය දැන් ඔබ පෝෂක් තුනා ඒකට සතුටු වෙන්න හැබැයි හේව කෙරේ විශ්වාස තියන්න මේවා නැති වෙලා යනවා පයින් ගිය කෙනාට බයික් එකක් තියෙනවා ඒකට ස්තුති කරන්න හැබැයි බයික් එක නැති වුණත් පයින් පල්ලි ඉන්න ඒකයි දෙවියන් අසු බලාපොරොත්තු වෙන්නේ දෙවියන් මහසර කියන්න ස්වාමිනේ ඔබ අසු මගේ හඬවට විමසලා බලන්න